ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ සහෝදරියට, ජාතික ජනබල වේගයේ ආර්ථික කවුන්සලයේ සාමාජිකා කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය සීතා බණ්ඩාර සහෝදරියට, ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය වසන්තා සුභසිංහ සහෝදරියට, ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික නීතිඥ කෞශල්‍ය ආර්යරත්න සහෝදරියට, ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික නීතිඥ නිමල ආසිරිවර්ධන සහෝදරියට, ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික බ්‍රයි බල්තසාර සහෝදරියට, ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික ප්‍රවීණ රංගනවේදී දීපානි සිල්වා සහෝදරියට, ප්‍රවීණ රංගනවේදිනී චමිලා පීරිස් සහෝදරියට, ප්‍රවීණ සංගීතවේදිනී සමනලී ෆොන්සේකා සහෝදරියට, නාට්‍යවේදිනී හා කථිකාචාර්ය නිපුණි සාරදා සහෝදරියට, ජාතික ජනබල වේගයේ ක්‍රියාකාරිණී අයිමන් සුලේමාන් සහෝදරියට, ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටාච්ච සහෝදරියට, සම්මානලාභී ප්‍රවීණ ක්‍රීඩිකා ක්‍රියාකාරිණී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහෝදරියට, ලංකා ගුරු සේවා සංඝ රත්න සහෝදරියට, කළුතර දිස්ත්‍රික් විධායක සභික චතුරිකා දිසානායක සහෝදරියට, ශ්‍රේෂ්ඨ උපදේශිකා පාතිමා රශ්මිනා සහෝදරියට, කළුතර දිස්ත්‍රික් විධායක සභික මතුගම කලාප විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකා සහෝදරියට, කළුතර දිස්ත්‍රික් කාන්තා විධායක සභික ව්‍යවසායිකා කල්යාණී අල්වි සහෝදරියට, කළුතර දිස්ත්‍රික් විධායක සභික වරණත් වාස්තු විද්‍යාඥ මහේෂී ලියනගේ සහෝදරියට, ජාතික ජනබල වේගයේ නීතිඥ සංගමේ ක්‍රියාකාරිණී නීතිඥ ශානිකා සිල්වා සහෝදරියන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා වේදිකාවේ අසුන් ගන්නා ලෙස. අපේ බලය එක මිටකට එක් කරමින් පැමණ සිටින ඔබ සම පිළිගැනීමට මේ ගෞරවනීය ඇරයුම ජාතික ජනබල වේගයේ විධායක සභික සමන්මලී ගුණසිංහ සහෝදරියට තේසිය මක ශක්තියෙන් නිරවේට කුල උරුපිනර් සමන්මලී ගුණසිංහ සහෝදරියයි වරවේත්පුරයේ නිහල්තුවදැක්කු அன்புடன் அழைக்கின்றோம். අන්ර කුමාර දිසානායක සහෝදරයා, ජනාධිපති කරන ඒ වෙනුවෙන් ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න පැමිණි අපේ ගැහැණු බලය කාටද ආඩම්බර මෙන්න රටේ හදවත ඔබට මගේ ප්‍රණාමය ආදරණීය සහෝදරියනි සියලුම දෙනාට. ගැහැණු බලය කමිටට හෙට වෙනුවෙන් රට අනුරට ආදරණීය සහෝදර සහෝදරියනි, අද ජාතික ජනබල වේගයේ ගැහැණු අපි එකමිටකට එකතු වෙලා මේ රට නව පුනරුදයක් කරා ගෙන යන මාවත ඒ ජයග්‍රහණය සනින්ටුවන් කරන්න ඒ සඳහා අද මේ ස්ථානයට ඇවිල්ලා ඉන්න මේ ක්‍රීඩාංගණය පුරා හිස් ගොඩක් විතරයි
ආදරණීය සහෝදරියනි, ඉඩ මදි වෙලා අපේ සහෝදරියන් දහස් ගාණක් තාමත් එළියේ ඉන්නවා. ඒ සියලු දෙනාටම අපිව ඇහෙනවා. ඒ නිසා මුලින්ම මාව පේන්නේ නැති, ඒ වගේම තවත් පෝලිමේ ඉන්න, ඒ වගේම ඈත රටවල් වල ඉන්න අපේ ධෛර්යමත් සියලුම සහෝදරියන්ගෙන් මුලින්ම මං අවසර ගන්නවා. ඒ වගේම මට තියෙන්නේ පිළිගැනීමේ කතාව. මට හිතාගන්න බෑ මේ මූණු ටික දැක්කට පස්සේ මේ අපේ සහෝදරියන් මෙතෙක් මේ ගමන ධෛර්යයෙන් අරන් ආපු අපේ මේ සහෝදරියන් මොනතරම් හෘදයාංගම ශීලීව පිළිගන්නද කියලා මට වචන නැහැ. සහෝදරියන් වෙනුවෙන් මට ඒ ආදරණීය වැඩේ කරන්න. හැබැයි මම මුලින්ම මේ රට අලුත් මාවතක් දක්වා ඒ තමන්ගේ ඒ නිර්මාණශීලී ධෛර්යය, ඒ ශක්තිය ඔබට අපට රට ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ජාතික ජනබලවේගයේ විධායක සභික ආදරණීය හරිනි සහෝදරි, ඔබව පිළිගන්නවා. ඒ වගේම ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සරෝජා පෝල්රාජ් සහෝදරි, ඒ වගේම ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සලයේ නියෝජනය කරන සීතා බණ්ඩාර අපේ මහාචාර්යතුමිය, ඒ වගේම වසන්ත සුභසිංහ ජාතික ජනබලවේගයේ විධායක සභික ආදරණීය මහාචාර්ය සහෝදරිය, ඒ වගේම ආදරණීය කෞශල්‍ය සහෝදරි, ඒ වගේම රායි සහෝදරි, ඒ වගේම දීපානි සහෝදරි, අපේ ප්‍රවීණ කලාකාරණියන් ප්‍රමුඛ කරගත්තු ඒ සියලුම කලාකාරණියන්ට, චමිලා සහෝදරි, ඒ වගේම අද මේ ස්ථානයේ ආමන්ත්‍රණය කරන්න ඇවිල්ලා ඉන්න අපේ සුලෙයිමන් සහෝදරි ආදරණීය මුස්ලිම් සහෝදරිය, ඒ වගේම ඔබටත් අපටත් කීර්තියක් ගෙනල්ලා දුන්න රන් පදක්කම්ලාභී අපේ පුෂ්පමාලී රාමනායක ක්‍රීඩිකාව ඇතුළු වේදිකාවේ ඉන්න සියලුම සහෝදරයන්ව ඉතාමත්ම ආදරෙන් හා ලයන්විතව පිළිගන්නවා. ඒ වගේම තමයි අපේ රටේ ගැහණු අපි එක මිටකට මේ ගමන මෙතෙන්ට ගෙනියන්න කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක විතරක් නියෝජනය කරමින් මෙතනට පැමිණි ආදරණීය මව්වරුනි, සහෝදරියනි, ඒ වගේම නංගිලා මල්ලිලා, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මේ වේදිකාවේ ඉඩ නැහැ. ඒ නිසා අපේ ආදරණීය කලාකාරණියන් පල්ලෙහ වාඩි වෙලා අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. ඒ සියලුම සහෝදරියන්ගෙනුත් මම සහෝදරියන් පිළිගන්න අවතර සියලු දෙනාගෙන්ම අවසර ඉල්ලනවා. ඔයගොල්ලෝ දන්නවා අපි පහුගිය කාලේ අවුරුදු ගණනාවක් ඉඩෝරය හයියෙන් අල්ලන් හිටපු ගැහැණු අපි. ඉඩෝරය එද්දී ඒ ඉඩෝරයට මුහුණ දෙමින් ඒ ඉඩෝරයත් එක්ක සටන් කරමින් ඒ ධෛර්යයෙන් තමන්ගේ පවුල රැකගත්තු ආදරණීය ගැහැණු ඔබ. දහසක් ප්‍රශ්න එද්දී ඒ ඉඩෝරයට අහුවෙන්නේ නැතිව ඒ ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙමින් එක දවසක් අඬනවා, එක දවසක් හිනා වෙනවා, ආයෙත් නැගිටිනවා. වැටි වැටි නැගිට මේ ආදරණීය සහෝදරියන් ඒ ආර්ථික ඉඩෝරයට ඔබ ශක්තිමත් මුහුණ දුන්නා. හැබැයි අපිට තේරුණා ගැහැණු හැම එකක්ම දරා ගන්නවා කියන්නේ ඒකක් එක්තරා නිවටකමක්. ගැහැණු මේ අවුරුදු 76ක් හදපු මේ ආර්ථික කුණාටුවෙන්
පීඩාවට පත්වෙලා අපි හැමදාමත් ඉඩෝරෙන් කේඩෑරි වෙලා නිදාගෙන එහෙම නැත්ත වැටිලා කකුල් දෙක පණ නැතුව ගෙවල් ලස්සේ ඉන්න ඕන කට්ටියක් නෙමේ අපේ ගැහැණු කියන්නේ. එනිසා අපේ රටේ දේශපාලකයෝ අපේ රටේ ගැහැණුන්ව හිර කරලා තිබ්බා, විවිධ අදහස් ආකල්ප වලින් හිර කරලා තිබ්බා. ගැහැණු දුර්වලයි, ගැහැණුන්ට තේරෙන්නේ නැහැ, ගැහැණුන්ට දේශපාලනය අවශ්‍ය නැහැ. ගැහැණු හැමදාමත් දරාගෙන අර කේඩෑරි උන ඉඩෝරේට අහු උන කෝටු කෑලි ටිකක් වගේ ඔහේ වේලිලා ඔහේ මැරිලා යයි කියලා. ඔහේ වේලිලා ඔහේ මැරිලා යයි කියලා මේ රටේ දේශපාලඥයෝ බලාගෙන හිටියා. අපි පරාජය බාර ගනී කියලා. හැබැයි මේ දේශපාලන භූමිය ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙද්දී ඔබේ දරුවගේ ප්‍රශ්න ටික, ඔබේ දරුවගේ ඉස්කෝලේ ප්‍රශ්න ටික, ඔබ රැකියා කරන ආයතනයේ ප්‍රශ්න ටික, ඔබ ගමන් කරන බස් එකේ, ඔබ ගිහිල්ලා හිටගන්න තැන ඔබට අසාධාරණයක් වෙද්දී, ඔබ දෙවැනි පුරවැසියෙක් වෙද්දී, ඔබ හැල්ලු කරද්දී, ඔබව නොවටිනා කාසියක් බවට පත් කරද්දී, ඔබව බැලු ඔබ බැලුවා වටපිට. ඒ වටපිට බලද්දී ජාතික ජනබලවේගයේ ගැහෙනු අපි ගමට ඇවිල්ලා ඔබගේ දොර ළඟ අපි හිටගත්තා. ඒ ඔබගේ දොර ළඟ හිටගත්තු නිසා ගැහණිය නොවැදගත් කියලා හැමදාමත් වේදනාව විතරක්, හැමදාමත් ප්‍රශ්න ගොන්නක් විතරක් ඉතුරු කරලා තිබුණ ඒ ඉතිහාසයට ආයිබවන් කියලා අපේ රටේ ගැහැණුන්, අපේ රටේ මහා ධෛර්යමත් කලාකාරණියන්, අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය මහාචාර්යවරියන්, අපේ රටේ ගොවි බිම්වල, අපේ රටේ කර්මාන්ත ශාලාවල, අපේ රටේ හැමස්සක් මුල්ලක් නෑරමින්න අපේ රටේ දිරිය ගැහැණුන් ජාතික ජනබලවේගයත් එක්ක එකතු වුණා. ඒ ජාතික ජනබලවේගයත් එක්ක එකතු වුණේ මහා අදිෂ්ඨානයකින්. කවුරුත් කිව්වා මේ දේශපාලනය වෙනස් කරන්න බෑ. හැමදාම රජා කවුද? ඒගොල්ලෝ නේද? හැමදාමත් රජවරු ඔවුන්. හැබැයි හැමදාමත් පීඩාවට පත්ුණ, හැමදාමත් තැළුණ, හැමදාමත් අඬපු පුරවැසි ගැහැණුන් අපි. හැබැයි ඒ පුරවැසි ගැහැණුන්ට අපි මේ රටේ දේශපාලනය ගිහිල්ලා කතා කරද්දි ඔවුන්ගේ ජීවිතේ වටිනාකම ගැන කියද්දි, ඔවුන්ගේ ගෞරවය ගැන කතා කරද්දි, ඔවුන්ගේ තියෙන විභවයන් ශක්තියන් ගැන කතා කරද්දි අපිත් එක්ක අද ඔබ වගේම මුළු රටේම ඉන්න ගැහැණුන් එක මිටකට එකතු වුණා. ඒ වෙන මොකකටවත් නෙමේ, මේ රට වෙනස් කරන්න, පුනරුදය සඳහා යන ගමනට ශක්තිය ධෛර්යය දෙන්න. එනිසා අපි ආරාධනා කරනවා ආදරණීය සහෝදරියනි, මොකද වන්ගායි මාතායි කියන දකුණු අප්‍රිකාවේ ප්‍රථම මහාචාර්යවරිය 2004 නොබෙල් ටෑග් ලාභී මේ වන්ගායි මාතායි මේ කතාව නිර්මාණය කරපු ඒ මහාචාර්යතුමිය ලෝකෙට හරි ආදර්ශයක්, ආදර්ශමත් කතා ගොඩක් දුන්න කෙනෙක්. ඒ මහාචාර්යතුමිය ලෝකෙට හඳුන්වලා දුන්න අදිෂ්ඨානයේ පුංචි හමින් කුරුල්ලගේ කතාව. ඔබ වගේම අපි පුංචි ගැහැණුන්, අපි පුංචි මේ රටේ පුංචි ගැහැණුන්. හැබැයි ඒ ගැහැණුන් ළඟ තියෙන ශක්තිය, ඒ ගැහැණුන් ළඟ තියෙන ධෛර්යය, ඒ ගැහැණුන් ළඟ තියෙන එඩිතරකම, ඒ ගැහැණුන් ළඟ තියෙන පරිණතය එකට එකතු කරන්න පුළුවන් වුණා. ඒ පුළුවන් වුණ නිසා සංවිධානාත්මකව ඒ සමාජ පෙරළියේ නියම වරියන් බවට ඔබට පත් වෙන අවස්ථාව ලැබුණා. ඒ පුංචි හමින් කුරුල්ලගේ කතාව තමයි. මුළු කැලයක් ගිනිගනිද්දී
ඈත අහසට ගිහිල්ලා ඒ ගින්දරෙන්නේ කොහොමද කියලා හොයාගත්තු, කොහෙන්ද කියලා හොයාගත්තු ඒ පුංචි හමින් කුරුල්ලා. තමන්ට කරන්න පුළුවන් දේ කළා. ඒ දේ තමයි තවත් දිය ඇල්ලකින් වතුර බිඳක් ගෙනල්ලා බිඳ බිඳ ගිරන්ලා අර මහා ඒ ගිනි කන්දරාවට දැම්මා. මේක බලාගෙන හිටපු මහා දෙවන්ත සත්තු ටික මේ පුංචි කුරුල්ලට හිනා වුණා. කවදාවත් ඔයාට බෑ වතුර බින්දෙන් බින්ද හොටෙන් ගෙනල්ලා මේ විනාශේ නවත්තන්න කියලා. හැබැයි ඒ කුරුල්ල දිගටම කරගෙන ගියා ඒ වැඩේ. දිගටම කරගෙන ගියා. ගින්දර තව ටිකක් ලං වෙද්දි ලං වෙද්දි ඒ රස්නේ දැනෙද්දි කැලේ ඉන්න සත්තුන්ට ඉන්න බැරි වුණා. සත්තු බැලුවා අපිටත් දෙයක් නැද්ද අර පුංචි කුරුල්ල වගේ කරන්න කියලා. ඒ සත්තු ටික එකතු වෙලා ඒ කුරුල්ලගේ ඒ අදිෂ්ඨාන ශක්තිය බලලා ඒ ධෛර්යෙන් අපිත් මොකක් හරි කරමුයි කියලා හිතාගත්තා. ඊට පස්සේ විශාල දියාගලක් කපලා ඒ මහා විනාශය නවත්තන්න පුළුවන් වුණා. ඒ කැලේ සත්තු ටික ජීවිතේ බේරගත්තා. හැබැයි කැලේ සත්තු ටික කියනවා ඔයා පුංචි කුරුල්ලෙක්, ඔයා පුංචි කුරුල්ලෙක් වුණාට ඔයා දුන්න ධෛර්යය, ඔයා දුන්න අදිෂ්ඨානය අපි එකට එකතු වෙලා මේ මහා අභියෝගයට මුහුණ දුන්නා. නැත්තම් අපිට මුහුණ දෙන්න බෑ කියලා. එනිසා අපි ඔබටත් කියනවා ගමේ පුංචි ගැහැණුන් ඔබ, ඔබ වැඩ කරන ආයතනයේ එක්කෙනෙක් විතරයි ඔබ. හැබැයි මේ විනාශ වුණ, විනාශ කරපු මේ රට ඒ හදන්න පුළුවන් කියන අදිෂ්ඨානයේ සුවඳ අරගෙන ආවේ අපේ රටේ ගැහැණුන්. ඒ නිසා ඔබ අපිට වටිනවා. ඒ නිසා තමයි ඔබ මේ රටේ තවත් විශාල ආදර්ශයක් දුන්න ගැහැණුන් වෙන්නේ. අපිට තියෙනවා ලොකු වැඩක්. ජාතික ජනබලවේගයේ දිනවන්න අනුර කුමාර් දිසානායක සහෝදරයා දිනවන්න ඒ දිනවන ඒ සටනේ ඒ කොටස්කාරියක් බවට ඔබ පත්වෙන්න, ඒ සටන ජයග්‍රහණය කරන අදිෂ්ඨානශීලී ගැහණියක් බවට පත්වෙන්න අපිට පුළුවන් මේ රට වෙනස් කරන්න. පුංචි හමින් කුරුල්ල ගොඩක්, පුංචි හමින් කිරිල්ලිය ගොඩක්, පුංචි සහෝදර සහෝදරියන් ගොඩක් එකට එකතු වෙලා අපිට පුළුවන් මේ රට හදන්න, නව පුනරුද්දයක් සඳහා ගෙනියන්න. අපි ආරාධනා කරනවා ආදරණීය සහෝදරියනි, මේ රට වෙනස් කරන ඒ ධෛර්යමත් ගැහැණුන් විදිහට අන්ර සහෝදරයා දිනවන සටනේ තවත් විශාල මෙහෙයක් කරන ගැහැණු කෙනෙක් බවට පත්වෙන්න ඒ සඳහා ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා පැමිණි ඔබ සියලු දෙනාම නැවතත් ඉතාමත්ම ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි. ස්තුතියි ඔබට. ඒ ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සභික සමන්මලී ගුණසිංහ සහෝදරිය, හෙටක් යහපත් හෙටක් වෙනුවෙන් රට අනුරට බාර දිය යුත්තේ කුමක් නිසාද? අපි සැවොම මේ වන විටත් දන්නා කරුණු කාරණා තවත් පැහැදිලිව ඔබට ලබා දීමට මේ මොහොතේදී මා ගෞරවයෙන් ආරාධනා කර සිටින්නේ ජාතික ජනබලවේගයේ විධායක සභික මහාචාර්ය වසන්තා සුභසිංහ සහෝදරියට. அடுத்து உரையாற்றுவதற்கு தேசிய மக்கள் சக்தியின் நிறைவேற்று குழு உறுப்பினர் பேராசிரியர் வசந்தா சுபசிங்க சகோதரியை அன்புடன் அழைக்கின்றோம். சீலுதினாட்ட சுப உதேசனக் கெஹனுன் தேசபாலனேட பெமினிமமா அப்பிட்ட மகத் ஆடம்பரையாக் கௌரவையாக் ஒப்ப சீலுதினாகேங்க அவசராய் ஆதரணீய அதிஷ்டானசீலி මෑණිවරුනි, සහෝදරියනි, දියණිවරුනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අපි රට අනුරට මේ ආශිර්වාදය අපේ ගම් දනව්වල සිටින සියලුම සහෝදරියන්ගේ ඒ ආශිර්වාදය පැමිණ මෙතනට පැමිණි ඔබ සියලු දෙනාට අපේ ආදරණීය ගෞරවය ප්‍රණාමය පිළිගැනීම. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, එවැගේම ජාතික විධායක සභික
හරිනි සහෝදරිය ඇතුළු අපේ මේ වේදිකාවේ සිටින සියලුම සහෝදරියන්ගේ අවසරයි. අපි හිතාගෙන ඉන්නවා එළඹෙන සැප්තැම්බර් 21 ලංකාවට සුවිශේෂී දිනයක් කියලා. හැබැයි ඒ වගේමයි අපි මතක් කරන්න කැමති මේක මුළු ජාත්‍යන්තරයේම බලා සිටින ජයග්‍රහණයක්. දේශපාලකයන් විසින් බිඳ වට්ටපු රට ගොඩ නගන දිනේ තමයි සැප්තැම්බර් 21. ඒ වෙනුවෙන් ඔබේ නියත ජයග්‍රහණය වෙනුවෙන් මේ තමයි කාන්තාවන්ගේ කැපකිරීම, මේ තමයි කාන්තාවන්ගේ වගකීම. ඒ කාන්තාව උර මතට ගත්තා අපේ රටේ අනාගතය රන් අකුරින් ලියන අවස්ථාව අපි උදා කරලා දෙනවා කියන එක. ස්වභාවිකව ගැහැණුන්ට සහ පිරිමින්ට විශේෂ වූ ඒ ලිංගිකත්ව වෙනස හැර වෙන කිසිම වෙනසක් සමාජයේ තියෙන විදිහක් නැහැ. හැබැයි අපි දන්නවා අපි ගැහැණු විහිව මත අපේ සමාජය ඇතුලේ යම් අසාධාරණ හිංසාවන්ට පත්වීම්, ආර්ථික දුබලතා අපි භුක්ති විඳා. අපේ සහෝදරවරුන්ට භුක්ති විඳින්න වෙන දුප්පත්කමට වඩා වැඩියෙන් ගැහැණු අපිට දුප්පත්කම දැනෙනවා. අපේ සහෝදරයන් හිංසාවට ලක් වෙනවට වඩා වැඩියෙන් ගැහැණු අපි හිංසාවට ලක් වෙනකොට භයානකයි, ඛේදජනකයි. ඇයි ඒ? ගැහැණුන් තමයි මේ සමාජය පෝෂණය කරන්නේ. ඇයට සමානාත්මතාවයෙන් පිරි ආදරණීය පරිසරයක් ඇතුලේ ඇය තැබීම තමයි රටේ සංවර්ධනයේ ගාමක බලවේගයේ වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා අපේ ශ්‍රී ලංකා සමාජයේ ගත්තහම ගැහැණුන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒක කුස්සියේ, මැදසාලේ, වත්තේ, පිටියේ, ගොවිපලේ, කම්හලේ, වැඩබිමේ මේ හැම තැනම කාන්තාවන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. අපි ඒක හොඳින් අඳුනන ගැහැණු, අපි ඒක හොඳින් ඉටු කරන ගැහැණු, ඒ ගැහැණුන්ගේ නියෝජනය තමයි මේ තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා අද රටේ ගැහැණුන්ටම සුවිශේෂී වෙච්ච ප්‍රශ්න රාශියක් තිබෙනවා. හැබැයි පහුගිය දේශපාලකයන්ට ගැහැණු විශේෂ උනේ නැහැ. ගැහැණුන්ට සමානාත්මතාවය දීම විශේෂ උනේ නැහැ. ගැහැණුන්ගේ වටිනාකම, ගැහැණුන්ගේ ධෛර්යය ඔවුන් හඳුනාගත්තේ නැහැ. හැබැයි අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ පවුල් පිළිබඳ සංගණනයක් කරලා බැලුවම පවුල් 125ක්ම කාන්තාවන් ගෘහමූලිකයන් වෙන පවුල් තියෙන්නේ. ඒ අම්මලා, ඒ සහෝදරියන් තමයි තමන්ගේ දූ දරුවන්ගේ වැඩ කටයුතු කරමින්, ඒ ආර්ථික ක්‍රියාවලියට දායක වෙමින් මේ රට ජයග්‍රහණය කරා ගෙනියන්න මහන්සි වෙන්නේ. ඒ නිසා අපි දන්නවා අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපිට ජාතික ජනබලවේගයේ හැටියට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා. ඒ කාර්යභාරය ගැන බැලුවාම ලංකාවේ කාන්තාවන් වැඩ නොකරන තැනක් නැහැ. හැබැයි මේ හැම තැනකම කාන්තාවන් වැඩ කරන්නේ, ගැහැණුන් වැඩ කරන්නේ අසීමිත ප්‍රශ්න කන්දරාවක් මැද වෙන්න පුළුවන්. හැබැයි අපි අත්තරින්නෙත් නැහැ. අපි මේ හැම අවාසි සහගතම අවස්ථාවකට ධෛර්යයෙන් මූණ දෙන ගෑනු, කම්මලේ වැඩ කරන අපේ ආදරණීය සහෝදරියන් මේ රටට විශාල ධනස්කන්ධයක්, ආර්ථික සම්පතක් ළඟා කරලා දෙන අය. අපි දන්නවා අපේ පාසල් පද්ධතිය තුළ, රෝහල් පද්ධතිය තුළ, ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වගේම විදේශ සේවාවන් තුළත් වැඩිපුරම කාන්තාවන් තමන්ගේ ඒ ආර්ථික ශක්තිය රටට ළඟා කර දෙන කණ්ඩායමක්. එනිසා අපි මේ හැම කණ්ඩායමක් පිළිබඳවම ජාතික ජනබලවේගයේ හැටියට ඔවුන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කරන්නත්, ඔවුන්ට අවස්ථා ලබා දීම පිළිබඳවත් අපි ප්‍රතිපත්ති සම්පාදනය කළා. මං කැමති පොඩ්ඩක් කතා කරන්න අපේ විශේෂ අවධානය යොමු වෙච්ච කණ්ඩායමක් තමයි අපි වෙනුවෙන් අපේ රටට විදේශ විනිමය ගේන්න පිටරට රස්සාවල් කරන අපේ ආදරණීය සහෝදරියන්. අපි දන්නවා මේ වෙනකොට 130කට වැඩි ප්‍රමාණයක්
විදේශයන්හි කටයුතු කරනවා. ඒ අතරින් අපේ ආදරණීය සහෝදරයන් තමන්ගේ සේවය ලබා දෙනවා අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට. හැබැයි ප්‍රශ්න තියෙන්නේ එක නෙමෙයි, මේ කාන්තාවන්ට මේ ගැහැණුන්ට ඒ නිශ්චිත තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට ඉඩ ලැබෙනවද කියන එක. අපි ටිකක් කතා කරලා බැලුවත් අපේ කාන්තාව වහල් සේවයේ ඉන්නවා, ඇයට නියමිත වැටුපක් හරියට නැහැ, ඇයට ආරක්ෂිතව පිටරටකට යන්න විදිහක් නැහැ. මේවා තිබෙන ඒ ප්‍රශ්න ටික අපි ජාතික ජනබලවේගයේ වශයෙන් විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරා අපේ කාන්තාවන් ගැහැණුන් පිටරට ශ්‍රමිකයන් විදිහට යවනවා නම් ඒව කාටවත් ඕන හැටියට නෙමෙයි යවන්න ඕනේ. ඇයට හොඳ පුහුණුවක් දීලා, හොඳ වැටුපක් දීලා, ඒ වගේම ඇගේ ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් විදියට විදේශයකට කාන්තාවක් යවනකොට ඒ අපේ රජය හරහා විධිමත් තානාපති සේවය හරහා අපේ කාන්තාවන් අපි පිටරටට යැවිය යුතු වෙනවා. ඒ වගේමයි ඇගේ අනාගතය පිළිබඳ ඒ ස්ථිරසාර විසඳුමකට එන්න නම් ඇය රැකියාව කරලා ලංකාවට ආවට පස්සේ ඇයට ජීවත් වෙන්න මාර්ගයක් අපි හදලා දෙන්න ඕනේ. ඒ නිසා අපි රජය වගේ ඇයට විශ්‍රාම වැටුපක්, දායකත්ව විශ්‍රාම වැටුප යෝජනාවක් අපි හඳුනලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා ඒ විදේශයන් එහි ඉන්න තානාපති සේවය මේ වෙනකොට ක්‍රියාත්මක වෙන හැටි. නමුත් ජාතික ජනබලවේගයේ හැටියට අපි විධිමත් ක්‍රියාශීලී ආදරණීය තානාපති සේවයක් ඔවුන්ට ලබා දෙනවා. අපි දන්නවා ඔවුන්ට ඉතා දුරබැහැරව තමන්ගේ තානාපති කාර්යාලවලට පැමිණීමට තිබෙන එක බොහොම කරදරයක් කියන එක. ඒ නිසා අපි ඒ තානාපති සේවය වඩා පහසුකම් සහිත සේවයක් බවට පරිවර්තනය කරනවා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා රැකියා නියෝජිත ආයතන මගින් අපේ කාන්තාවන් ඒ විදේශයන්ට යවනවා, ඒ වගේම රාජ්‍ය මගිනුත් විදේශයන්ට යවනවා. මේ පිළිබඳව අපි සොයා බලලා අපි දන්නවා කාන්තාවන් වඩා සුරක්ෂිත ගෘහ සේවයක් හෝ වඩා සුරක්ෂිත පුහුණු ශ්‍රමිකයන් ලෝකෙට යවන වැඩපිළිවෙලක් සාදා දීමට අපි ජාතික ජනබලවේගයේ හැටියට අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔගොල්ලෝ දන්නවා අපේ කාන්තාව වහල් ලිංගික සේවයට යවනවා, ඇයගේ ආරක්ෂාව පිළිබඳව වග කියන කෙනෙක් නැහැ. ඒ නිසා අපි හිතනවා අපිට මේ කාන්තාව ඉතා වැදගත්. ඒ නිසා ඒ වගේමයි ඔගේ තව පොඩි පැත්තක් තියෙනවා, පහුගිය සමීක්ෂණ වලින් පෙන්නනවා මේ කාන්තාව පිටරට ගියාට පස්සේ, අපේ ආදරණීය සහෝදරිය ගියාට පස්සේ ඒ පවුල් සංස්ථාවේ විනාශය හේතු වෙලා තිබෙනවා, දරුව බලා ගන්න විදිහක් නැතුව. ඒ නිසා අපේ රටට විදේශ විනිමය ගේන්න ගිය කාන්තාවත් ඔවුන්ගේ පවුලත් සුරක්ෂිත කරලා ඒ දරුව රැක බලා ගැනීම වගකීමෙන් ජාතික ජනබලවේගය ලබා ගන්නා බව මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ සැප්තැම්බර් 21 කියලා කියන්නේ අනුර සහෝදරයාගේ නියත ජය කියලා කියන්නේ සියලුම කාන්තාවන්ට සමානාත්මතාවයෙන් නීතිගරුකව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපි ආවේ. ඒ නිසා මේ පණිවිඩය ගමට අරගෙන යමු, මේ පණිවිඩය අපේ නෑදෑයන්ට බෙදමු. අපි සක්‍රියව සැප්තැම්බර් 21 අනුර සහෝදරයා ජාතික ජනබලවේගය මාලිමාව දිනවන වැඩේට සක්‍රියව දායක වෙමු. ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබට. ඒ ජාතික ජනබලවේගයේ විධායක සභික මහාචාර්ය වසන්තා සුබසිංහ සහෝදරිය, මේ තීරණාත්මක වෙලාවේ මාලිමාවේ සෝෂල් මීඩියා කැම්පේන් එකට, අපේ ජාතික ජනබලවේගයේ මාලිමාවේ සෝෂල් මීඩියා කැම්පේන් එකට සම්බන්ධ වෙන්න ඔබ හැමෝම කැමති ඇති. එහෙමනම් මම සඳහන් කරන්නම් අපගේ දුරකථන අංකයක්, 0713535 2.04 0713535 2.04. අන්නේ වට්සප් නම්බර එකට වට්සප් මැසේජ් එකක් පමණක් යොමු කිරීමෙන් ඔබට පුළුවන් එම ගෲපය හා එකතු වෙන්න. එකතු වෙලා ඔබට පුළුවන් ඒ අපගේ සියලුම මාධ්‍ය සම්බන්ධ කටයුතු සඳහා සහභාගීත්වය දක්වන්න. ඉතින්
මාලිමාවේ කාන්තා ශක්තිය වඩාත් උපනංවන සෝරියන් අපතරේ ඕන තරම් සිටිනවා. ඉතින් මේ ගෞරවනීය ඇරියුම ඔලිම්පික් ක්‍රීඩා උරවල් පවා නියෝජනය කරමින් 1994 දී කැනඩාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උරලේදී ලක්මබ රණින් සැරසූ රටට කීර්තියක් අත්පත් කර දුන් පුෂ්පමාලි රාමනායක සෝරියට ඔබ සැමම කරන ලෙස. தேசிய மக்கள் சக்தியின் பிரச்சார குழுவில் இணைந்து கொள்வதற்கு உங்களுக்கு வாட்ஸ்அப் இலக்கம் ஒன்று வழங்கப்பட்டிருக்கிறது. 7777753504 இந்த இலக்கத்திற்கு உங்கள் குறும் செய்தியை அனுப்புவதன் மூலம் தேசிய மக்கள் சக்தியின் பிரச்சார குழுவுடன் நீங்கள் இணைந்து கொள்ளலாம். அடுத்து ஆசிய ஒலிம்பிக் போட்டிகளில் தங்கம் வெள்ளி போன்ற பல பதக்கங்களை வென்று பெருமை சேர்த்த புஷ்பமாலி ராமநாயக்க சகோதரியை உரையாற்றுவதற்கு அன்புடன் அழைக்கின்றோம். ජාතික ජනබල වේගයේ ජාතික විජායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි සහෝදරියගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ වාඩි වෙලා සිටින සියලුම දේශපාලන සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ ඉදිරියේ සිටින කාන්තා ඔබ සියලුම දෙනාගෙන්ම අවසරයි. ඇත්තටම මට පොඩි චකිතයකුත් හිතර තියෙනවා. මොකද මේ දැවැන්ත කතික කාන්තා චරිත ගොඩක් ඉදිරියේ තමයි අද මගේ මේ අදහස් ප්‍රකාශය කරන්න තියෙන්නේ. ඉතින් එච්චර කතික අත්යක් මට නැතත් මම ජාතික ජනබල වේගයේ ජයග්‍රහණයන් වෙනුවෙන් මගේ අදහස් පොඩි අදහසක් මම ප්‍රකාශ කරන්නයි මෙතෙන් පැමිණියේ. ඉතින් ඒක මට ආඩම්බරයක්. මොකද අද අපේ රට පත් වෙලා තියෙන තත්ත්වෙත් එක්ක ගත්තාම මේ වගේ වේදිකාවකට නැගලා මගේ රට මේ වැටලා තියෙන අගාධයෙන් ගොඩගන්න යම්කිසි වචන දෙකකින් හරි කමක් නැහැ දායක වෙන්න සිද්ධ වුණා කියන ආඩම්බරය මට තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු ආඩම්බරයක්. ඉතින් දැන් අවුරුදු 70-30 අපේ රට ලොකු සාපයකට ගොදුරු වෙලා තියෙනවා. ඒ සාපය අත්කර දුන්නු දූෂිත දේශපාලකින්ගේ සාදයක් දැන් අවසන් කරන්න සුදුසු කාලය ලං වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි හැමෝම එකට එකතු වෙලා ඒ සඳහා අත්දැල් බැඳගන්න තමයි අද මේ පැමිණලා තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ දූෂිත දේශපාලනයට තිත තියන්න අපි ජාතික ජනබල වේගයේ නායකත්වයක් අපි තෝරගෙන තිනවා. ඒ තමයි අපේ සහෝදර අනුරු කුමාර දිසානායක සහෝදරයා. ඉතින් අපිට මෙච්චරකල් අපිට රායකයන් පත්තුනේ මේ රටට රජවරු, ඒ වගේම උතුමාණන්ලා, ඒ වගේ නායකින් තමයි අපිට මේ රටට මෙච්චරකල් අපේ රටට පත් වෙලා තිබුණේ. දැන් එහෙම නෙවෙයි. අපේ මේ මහ පොළවේ පය ගහලා මේ මහ පොළවේ අපිත් එක්ක එකට සාමාන්‍ය ජනතාවත් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන්, එකට වැඩ කටයුතු කරන්න පුළුවන් නායකයෙක් තමයි අපිට දැන් බිහි වෙන්න නියමිත තියෙන්නේ. ඒකට තව වැඩි දවසක් නැහැ. සැප්තැම්බර් 21 වෙනිදා තව මං හිතන්නේ දවස් 27යි තියෙන්නේ. සැප්තැම්බර් 21 වෙනිදා ඒ සඳහා අපි හැමදෙනාම නොයසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ අද මේ කාන්තා සමුළුව රට පුරාම කාන්තා සමුළු මේ විදිහටම පැවැත්වෙනවා. දැන් අද කොළඹ කාන්තා සමුළුව. ඉතින් මෙතෙන්දි මේ කාන්තාව තමයි ඇත්තටම ලොකු බලවේගයක් මේක. මේ හැමෝම දන්නවා ලංකාවේ වැඩි ප්‍රසිද්ධතාවයක් ඡන්ද ප්‍රසිද්ධතාවයක් තියෙන මේ කාන්තාවන්ට. ඉතින් ඒක නිසා කාන්තාව අපිට අපේ පවුල් සංස්ථාව ගත්තාම, අපේ ශ්‍රී ලාංකික පවුල් සංස්ථාව ගත්තාම මේ කාන්තාව තමයි විශාල තීන්දු තීරණ ගන්න පුළුවන් ප්‍රබලම චරිතය වෙලා තියෙන පවුල් සංස්ථාව තුන. ඉතින් ඒක නිසාම තමයි වැඩිම බලාපොරොත්තුවක් අපිට තියන්න පුළුවන් රට පුරාම තිබුණු මේ කාන්තා සමුළු වලින්. ඒ සෑම නිවසකම ඡන්ද ටික විතරක් අපිට ලැබුණා නම් අපිට ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය ඉතාම ඉහළින් සමරන්න පුළුවන්. ඒක ඇත්තම ලොකු සතුටක්. ඒ වගේම මේ කාන්තාව මේ රටේ ඉතිහාසයේ
අලුත් පිටුවක් ලියන්න තරම්ම වටිනා චරිත ටිකක් බවට පත්වෙන්න නියමිතයි. ඉතින් ඒ තමයි ඒ අපේ කාන්තාවන් ගැන. ඒ වගේ මම තව ටිකක් විස්තරයක් කරන්න කැමති. දැන් සමහරක් අය ඇත්තටම මාව දන්නවා, සමහරක් අය මාව දන්නේ නැහැ. මං ක්‍රීඩා කරපු කාලේ නම් මගේ නම කියපුවාම ගොඩක් අය මාව දන්නවා. නමුත් දැන් අලුත් පරපුරණ නම් දන්නේ නැහැ. ඉතින් මම ක්‍රීඩාව පටන් ගත්තේ 1991. ඉතින් එදා ඉඳන් මේ දක්වා මම තිබුණු සියලුම තරගාවලියකින් මගේ රටට රන් රිදී ලෝකඩ පදක්කම් විශාල වශයෙන් මම ගෙනත් දීලා තියෙනවා. ඒ වගේම විශාල ක්‍රීඩා උත්සවවල තරඟවලට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම මගේ ස්වර්ණමය යුගයේ තමයි 1994 කැනඩාවේ පැවතුණු පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියෙන් මගේ රටට ඒ කාලේ අවුරුදු 44කට පස්සේ තමයි ඒ රම් පදක්කම අපි මගේ මව්බිමට මම ගෙනල්ලා දුන්නේ. ඉතින් ඒ කාලේ ඇත්තටම අපි දිනපුවාම ගොඩාක් රටවල් කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරගාවලිය කියන්නේ ඔලිම්පික් තරගාවලියට පස්සේ තියෙන එක. ඔලිම්පික් තරගාවලිය තමයි අපේ අවසානම ක්‍රීඩා මේ උත්සවය. ඉතින් ඒකේ අපි දිනපුවාම ගොඩාක් අය අපෙන් ඇවිල්ලා අහපු දෙයක් තමයි කොහෙද ශ්‍රී ලංකාව තියෙන්නේ කියලා. ලංකා සිටියමේ කොහෙද, ලෝක සිටියමේ කොහෙද ශ්‍රී ලංකාව තියෙන්නේ කියලා. ඉතින් අපිට ඇත්තනම් පෙන්වන්න සිද්ධ වුණා අපේ රට. මොකද මගේ ජාතික මම ජයග්‍රාහි පුවරුවට නැගලා මගේ ජාතික කොඩිය උඩට එසවෙනකොට මගේ ජාතික ගීය ගෑයෙනකොට මට ඉතින් ලොකු ආඩම්බරයක් තිබුණා. නමුත් අද මට හිතාගන්න බැහැ මේ ක්‍රීඩාව අපේ රට දැන් එදා අභිමානයකින් තිබුණු අපේ රට අදපත් වෙලා තියෙන තත්ත්වය තමයි කඩාවැටිච්ච දුර්වල දුප්පත්ච්චි රටක් විදිහට තමයි අද මුළු ලෝකෙම දැන හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම කණගාටුයි ඒ තත්ත්වය දිහා බලපුවාම. ඉතින් කෙසේ වෙතත් දැන් අපි ජයග්‍රහණය කරා ලං වෙලා තියෙනවා. ඇත්තටම අපි ජයග්‍රහණය කරලා ඉවරයි. අපට අවශ්‍ය වෙන්නේ මේ ජයග්‍රහණය අති විශාල ජයග්‍රහණයක් කරගන්න. ඒ සඳහා ජාතික ජනබලවේගයේ අපේ සහෝදර අනුර කුමාර සහෝදරයව දිනවන්න ඒ ජයග්‍රහණය අති විශාල ජයග්‍රහණයක් කරගන්න ඔබ සියලු දෙනාටම ආරාධනා කරමින් මම නවතිනවා. ඔබ හැමටම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඔබට. ඒ පොදු රාජ්‍ය මණ්ඩලය හා දකුණු ආසියානු තරග පදක්කම් ලාභී පුෂ්පමාලී රාමනායක සහෝදරිය කාන්තා අපේ පුනරුදේ ජය මාවත ගෙන ගයන්නට මේ ආදරණීය ඇරයුම පద్මිනී කළුආරච්චි සොයලිය ඇතුළු නර්තන කණ්ඩායමේ සහෝදර සහෝදරියන්ට. හඳුනන ජන රජයක් මිනිසත්කම පිරිපුරවරයක් නව දැක්මක් ඇති නව යුගයක් ගොඩ නැගුමට නුඹ යායුතුවේ
අවැසි මොහොතේ ඉන්න. දැවෙන දැවෙන හදවත් සනසන පුනරුතයක මන් තරන. පෙරද ඇදෙන මාලිමාව සමග පෙරමුණගෙන එන්න. වරකෙල් ඉලඳ නංගු තිසයු මොනහයිනේ වෝම් වරකෙල් ඉලඳ තෙක්ක නෝකෙ නංගු තිසයු මොනහයිනේ වෝම් උංගලින යම් පලින්ද නොරුක පටාලම් කවල පඩාදල් හයි සහෝද විහලේ නාමොන් රුකු හඳුනන ජන රජයක් මිනිසත්කම පිරිපුරවරයක් නව දැක්මක් ඇති නව යුගයක් කොට නැගුමට නුඹ යායුතුවේ From the north and south, east and west Let's join hands together From the north and south, east and west Let's join hands together Even when your heart is crushed Even when there's pain and fear Do not let it hold your back Let's unite and steer The time has come, sister මට පිටින් නැසේ අවදියෙන් මයින්න දුක් විඳියේ යුග නිමා කරන්නට අවැසි මොහොතේ ඉන්න දැවෙන දැවෙන හදවත් සනසන පුනරුතයක මන් තරන පෙරද ඇදෙන මාලිමාව සමග පෙරමුණගෙන ඒ ගියකින් අප රසවත් කළේ පත්මිනී කළුවරච්චි සහෝදරිය සහ එම රසවත් නර්තනාංගෙන් අප රසවත් කළේ මහේෂ් උමගලිය නර්තන කණ්ඩායම. මීළඟට ඔබ ආමන්ත්‍රණය කිරීම සඳහා අපගේ ගෞරවනීය ආරාධනය ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරිණී පාඨශාලාචාරිණී අයිමන් සුලේමන් සොයිරියට. அடுத்து உரையாற்றுவதற்கு தேசிய மக்கள் சக்தியின் செயற்பாட்டாளர் ஐமன் சுலைமான் சகோதரியை அன்புடன் அழைக்கின்றோம். வேதிக்காவே அசுங்கிடன் சிட்டின ஆராதித்த அமுத்தங்கெந்த ஜாத்திக ஜனபலவேகே සහෝදර සහෝදරියන්ගෙන්ද රට වෙනුවෙන් මෙතනට පැමිණි සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. ජාතිය ආගම කුල භේදයෙන් තොරව රටේ අනාගත පරපුරවෙන් වෙනුවෙන් දුරදැක්ම තියන දෙවැනි මිලේනියම් වෙනුවෙන් අභියෝග්‍ය වලට විසඳුමක් තියෙන සහෝදරත්වයෙන් හැම පුද්ගලයෙක්ම එක හා සමාන ලෙස සලකන මනුෂ්‍යත්වයෙන් පිරි එකම නායකයෙක් ඉන්න එකම පක්ෂයක් වෙන්නේ මේ ජාතික ජනබලවේගයයි. රට දිනවන්න
කැපවෙන්න කැමැති කවුරුත් එක්වෙන්න සුදුසුම තැන මේ ජාතික ජනබලවේගයයි. මෙතෙක් වෙන පක්ෂය වේදිකාවට නොගෙඩ වූ මම පුනරුදය වෙනුවෙන් දෙමලින් වසන ස්වල්පයක් කතා කරන්න ලැබීමක්. මම දෙමලින් කතා කරන්නකොට ඔයාලා තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා මං දන්නේ නැහැ. ඒත් අපේ සහෝදර සහෝදරියන්ව අවදි කරන්න ඒ වගකීම මට තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න මේ වේදිකාව මං පාවිච්චි කරගන්නවා. මං කතා කරනකොට මේක ජාතිවාදය නැත්තං ආගම්වාදය කියලා හිතන්න එපා. අපිව රැකගන්න කියලා අපෙන් පත්තු අපේම ලීඩර්ස්ලා අපිව රැවට්ටන නිසා අපි එයාලට අපි ඔයාලට රැවට්ටන්නේ නැහැ කියන පණිවිඩය මෙතනින් මම දෙන්න කැමැති. සහෝදර සහෝදරිகளே, ஒரு பிரபல பாடசாலையின் விஞ்ஞான ஆசிரியராகிய நான் இந்த இடத்தில் இந்த நேரத்தில் உங்கள் முன் ஒரு சொற்பொழிவாற்றுவதற்கு வந்துள்ளேன். ஏன் என்றால், 76 வருடமாக இந்த நாட்டையும் எம்மையும் ஏமாற்றி பிழைத்துக் கொண்டிருக்கும் இந்த நாற்ற பிடித்த குப்பை அரசியல்வாதிகளை வீட்டுக்கு அனுப்ப வேண்டும் என்பதே. இவர்கள் அனைவரும் ஒரே குப்பைதான், ஆனால் கலர் மட்டும் மாற்றம் பெறும். என் ரத்தத்திலும் பச்சை நிறம்தான் ஊறியிருந்தது. பச்சை நிறத்துக்கென்று புல்லடிடுவதே எனது வேலையாகவும் இருந்தது. கொள்கையோ எதையுமே பார்ப்பதில்லை. பச்சை நிறம் யானை அல்லது டெலிபோன் என்றால் புல்லடியிட்டு சென்று விடுவது. இவர்கள் முஸ்லிம் அரசியல்வாதிகளும் தான், ஏனைய அரசியல்வாதிகளும் தான். சந்தை அல்லது தேர்தல் என்று ஒன்று வந்துவிட்டால் மாத்திரம் எம்மை பற்றி மிகவும் கவலைப்படுவார்கள். ஆடு நலையினின்று ஓனாய் அழுமா, அதுபோல எமது துன்பங்கள் துயரங்கள் கஷ்டங்கள் எல்லாம் அவர்களுக்கு நினைவு வந்துவிடும். ஓடு ஓடி வருவார்கள். எங்கள் துன்பங்களையும் துயரங்களையும் கஷ்டங்களையும் நிவர்த்திப்பதாக எம்மிடம் கூறுவார்கள். ஆனால் இதுவரை எந்த பிரச்சனையும் தீர்த்ததாக இல்லை. ரவுஃப் ஹக்கீம் அவர்களே, உங்களுக்குத்தான் இந்த பேச்சு. நீங்கள் அரசியல் பங்குரோத்து நிலை அடைந்திருக்கிறீர்கள். நீங்கள் 2013 ஆண்டு சம்பிக ரணவக்கா அவர்கள் தீவிரவாத புத்தகத்தை எழுதிய போது அவரிடம் அவரை அழைத்து வெஸ்டர்ன் கண்ட்ரிஸ் தான் இந்த இஸ்லாமியோபியாவை பரப்புகிறது, முஸ்லீம்கள் இவ்வாறு இல்லை இதை என்று அவருக்கு விளங்கப்படுத்தி இருந்தால் சில வேளை அவர் அதை வித்ட்ரா பண்ணி இருப்பார். ஆனால் நீங்கள் அதை செய்யவில்லை. அதை மக்கள் விளக்கங்கள் எங்கிருந்து பெற்றுக் கொள்வார்கள்? புத்தகத்தில் இருந்துதான். இந்த புத்தகத்தை வாசித்த அனைவரும் பிழையான வழிக்கிட்டு செல்லப்பட்டார்கள். பிழையான வழிக்கிட்டு செல்லப்பட்ட போதுதான் அன்று 2019 ஆண்டு 5ஆம் மாதம் 7ஆம் தேதி எனது அன்பு தோழர் அனுரகுமார சகோதரர் அவர்களும் அவருக்கு தெரிந்த விடயத்தை பற்றி பேசினார். அவர் பேசிய உடனேயே நீங்கள் அவரை கூப்பிட்டு வைத்து இதை பற்றி தெளிவுபடுத்தி இருந்தால் அவரும் உண்மை தன்மை புரிந்து கொண்டிருப்பார்கள். ஜாதிக ஜனபலவேகையின் உண்மை தன்மையை மக்களுக்கு சென்றடையாமல் எவ்வாறு மீடியாக்கள் தடுக்கின்றனோ,
பிரபல மீடியாக்கள் தடுக்கின்றதோ அதே போலவேதான் இன்டர்நேஷனல் மீடியாஸும் முஸ்லீம்களின் உண்மை நிலையை மக்களுக்கு புரிய வைக்காமல் தடுத்து கொண்டிருக்கிறார்கள் என்பதுதான் உண்மை. நீங்கள் அதை செய்ய தவறிவிட்டு இன்று அரசியல் வங்கோரத்து நிலைக்கு வந்த பின்பு அந்த கதையை எடுத்து வைத்துக் கொண்டு முஸ்லீம்களை திசை திருப்ப பார்க்கிறீர்கள். கடந்த 30 வருடங்கள் தோல்வி அடையும் கட்சிக்கே முஸ்லீம்களை வழிநடத்தி மிக்க கேவலமான நிலையை முஸ்லீம்களை விட்டு வைத்திருக்கிறீர்கள். உங்களுக்கு இப்போது என்ன கவலை வந்தது? ரணிலுக்காக 12 பேரை கொண்ட நீங்கள் அந்த குடும்பத்துக்காக என்ன செய்தீர்கள்? அந்த குடும்பத்தில் ஒரு பெண் என் நண்பியம் இருக்கிறாள். இன்று அவள் அவளை விட அவள் மிகவும் கஷ்டப்பட்டுக் கொண்டிருக்கிறாள். நீங்கள் அவளுக்காக என்ன செய்தீர்கள்? அப்துல் பாசித்துக்காக என்ன செய்தீர்கள்? ரிசானாவிற்காக என்ன செய்தீர்கள்? தமிழ் உயிரை நீத்த கண்டி அந்த ஹசரத்துக்கு என்ன செய்தீர்கள்? எதுவுமே செய்யவில்லை. பெண்களுக்கென்று என்ன செய்தீர்கள்? முஸ்லீம் பெண் பிள்ளைகளின் காட்சட்டை துணி நீங்கள் இதுவரை பெற்று தரவில்லையே. எமது தோழர் விஜிதஹேர சகோதரர் தான் 2003 ஆம் ஆண்டு எமது மாணவிகளுக்குரிய ஃபர்தா துணியை ஏற்படுத்தி தந்தார் என்ற உண்மையை நீங்கள் மறைத்து எமை ஏமாற்றி எமது வாக்குகளை பறித்து நீங்கள் சுகமாக வாழ்ந்து கொண்டிருக்கிறீர்கள் என்பதுதான் உண்மை. இன்றுடன் உங்கள் இந்த ஏமாற்று வித்தையை நிறுத்திக் கொள்ளுங்கள். உங்கள் ஏமாற்று வித்தையினால் எமது சமூகம் பாதிக்கப்படுகிறது. உங்களுக்கு 3 மொழிகளிலும் தேர்ச்சி இருப்பது உங்களை காத்துக்கொள்ள வல்ல, இறைவன் அதை அருளியிருப்பது உங்களை காத்துக்கொள்ள வல்ல, எமது முஸ்லிம் சமூகத்தையும் நாட்டையும் பாதுகாக்கத்தான். இதுவரை எதுவுமே செய்யாமல் இருந்துவிட்டு இன்று வந்து திசாநாயக அருண்குமார் திசாநாயகின் குறைகளை கூறி சஜித்தை வெல்ல வச்ச போறீர்களா? எதுவுமே விளங்காத புத்தி தெளிவில்லாத ஒரு தலைவனை இந்த நாட்டுக்கு கொண்டு வருவதற்கு உங்களுக்கு எந்த மதம் இடம் தந்தது? கொஞ்சம் சிந்தியுங்கள். வருகின்ற பாராளுமன்ற தேர்தலில் குளிர் காய்வதற்காகவே நீங்கள் இதை செய்து கொண்டிருக்கிறீர்கள். உங்களோட அன்பான வேண்டுகோள், நீங்கள் உங்கள் செய்த வேலைகளை மக்களுக்கு எடுத்துக்காட்டி உங்கள் உண்மைத்தன்மையை எடுத்துக்காட்டி நீங்கள் வெற்றி பெறுங்கள். அதற்காக உண்மையை உணர்ந்து நிற்கும் முஸ்லீம் சகோதரர் சகோதரிகளின் உள்ளங்களை புண்படுத்தும் விதமாக இன்னும் ஒரு இனவாதத்தை தூண்டக்கூடிய எம்மோடு சகோதரத்துவத்தோடு இருக்கின்ற இந்த அழகிய சகோதரத்துவத்தை இல்லாமல் செய்கின்ற மோசமான வேலையிலிருந்து நீங்கள் விடுபட வேண்டும் என்று மிக வினயமாக கேட்டுக்கொள்கிறேன். இந்த என் அன்பார்ந்த முஸ்லீம் சகோதர சகோதரிகளே, உங்களிடம் அன்பான ஒரு வேண்டுகோள், இந்த முஸ்லீம் கிழட்டு தலைமைகளுக்கு ஏமாற வேண்டாம். நன்று புத்தியுள்ள தூர சிந்தனை உள்ள புதிய ஐடியாக்கள் உள்ள இளைய தலைமுறையினை தேர்ந்தெடுங்கள். உங்கள் வாழ்க்கையை வளமாக்கிக் கொள்ளுங்கள். ஸ்ரீலங்கா முஸ்லீம்கள் என்ற பெருமையோடு இந்த நாட்டில் நிம்மதியோடும் சுய கௌரவத்தோடும் சமமாக வெற்றியாக வாழ வேண்டுமா? என் அன்பான முஸ்லீம் சகோதரர்களே, திசை காட்டியை ஜாத்திக ஜனபல வேகையின் தலைவரான அனுரகுமார திசாநாயக்கை தேர்ந்தெடுங்கள். அதுவே உங்கள் வெற்றிக்கும் விமுக்திக்கும் வழி என்று கூறி விடைபெறுகிறேன். நன்றி. ஸ்தூதி ஒபட. ஏ அப்பகே ஜாதிக ஜனபல வேகே கிரியாகாரிணி பாடசாலாச்சாரிணி ஐமன் சுலேமன் சௌரிய மீலங்கட்டு அப்பகே ஆதரணீய ஆராதனைய கட்ட ஏத்தி ரூ ஏத்தி ரட்டட ஹித் ஏத்தி அப்பகே ஆதரணீய சௌரிய கட்டாய் ஏய ஜாதிக ஜனபலவேகே நீதிஜ்ஞ சங்கமே கிரியாகாரிணி நீதிஜ்ஞ நிலாந்தி கொட்டஹாச்சி சகோதரிய. அடுத்து உரையாற்றுவதற்கு தேசிய மக்கள் சக்தியின் சட்டத்தரணிகள் சங்கத்தின் செயற்பாட்டாளர் சட்டத்தரணி நிஷாந்தி சகோதரியை உரையாற்றுவதற்கு அன்புடன் அழைக்கின்றோம். මීට සුළු මොහොතකට පෙර ගැහණු අපි එකමිටට ජාතික කාන්තා සමුළුවට පැමිණි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සබික ආදරණීය සුනිල් හඳින්මති සහෝදරයා වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම වේදිකාවේ අසුන්ගෙන සිටින
ජාතික ජනබලවේගේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය සහෝදරිය ප්‍රමුඛ වේදිකාව ඇසුන්ගෙන සිටින මගේ සියලුම ආදරණීය සහෝදරියන්ගෙන් අවසරයි. කතාවට කියන්නේ ගැහැණු මල් වගේ කියලා. මෘදුයි, මොලකැටි, සුවඳවත්ව තැන් තැන්වල පිපෙනවා. හැබැයි ගැහැණු මල් වගේ වුණාට වරදකදී, අයුක්තියකදී, අසාධාරණයකදී ඕනේ නම් මුවහත් කඩුවක්, කතුරක්, කියතක් වගේ එක මිටට එකතු වෙන්න පුළුවන් කියලා පෙන්වපු මාලිමාවේ ආදරණීය සහෝදරියනි, ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ඔබ සියලු දෙනාටම අසීමිතව ආදරේ ගරු කරනවා. ඔබ පෙන්වුවේ කාරණා තුනක්. මේ රටේ ගැහැණිය තවදුරටත් දේශපාලනික වශයෙන් නිද්‍රාශීලී උදාසීන පිරිසක් නෙවෙයි කියන එක අද මේ ක්‍රීඩාංගණය බලන මේ රටේ සියලුම දෙනාට ඔබ පෙන්වා අවසානයි. අංක දෙක, මාලිමාවේ සහෝදරයන් පෙන්වනවා අවුරුදු 76ක් මේ රටේ පාලකයන් ගෙන ගිය ඒ නරුම ත්‍රාඩ උද්දච්ච දේශපාලන කතාව සැප්තැම්බර් 21 වෙනිදායින් අවසන් වෙනවා කියන පණිවිඩය. තුන්වෙනි පණිවිඩය, ඔබ සියලු දෙනා මේ ක්‍රීඩාංගණයට අතුරු සිදුරු නැතුව එකතු වෙලා පෙන්වනවා මුළු රටටම, මුළු ලෝකයටම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවන විධායක ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක සහෝදරයා බව ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඔහු ජනාධිපති සහෝදරයා වෙන්නේ ගැහැණු අපේ ඡන්දයෙන් කියලා අපි මේ වෙලාවේ මේ සටනට තරඟ කරන සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට කියන්න කැමතියි. සහෝදරියනි, අපි රැකියාවට, පාසලට, උසස් අධ්‍යාපන ආයතනවලට යන්නේ පොදු ප්‍රවාහන සේවයේ. මේ රටේ පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ගෙන් 100ක් ගත්තොත් 90ක්, 100ට 90ක් ලිංගික හිංසනයට ලක් වෙනවා. ඒ 100ට 90 වෙනුත් පොලිසියකට පැමිණිල්ලක් කරලා නීතිය ඉස්සරහට යන්නේ 100ට 4ක් වගේ ඉතාම සුළු පිරිසක්. අපි මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ඕනේ නැද්ද? මේ රටේ බහුතරයක් කාන්තාවන් නම් ඒ කාන්තාවන්ගෙන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන 100ට 90ක් ලිංගික හිංසනයට පත් වෙනවා නම් මේ රටේ පාලකයන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙච්චර කල් හිටියේ මරණින් දේද? අපි මේකට උත්තරයක් හොයනවා. සැප්තැම්බර් 22 වෙනිදායින් පස්සේ අපි අපේ රටේ ගැහැණුන්ට මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ලෑස්ති වෙනවා. තමන්ට අකටයුත්තක් වුණාම නීතිය ඉස්සරහට යන්න තාමත් කාන්තාවක් දෙපාරක් තුන්පාරක් සිය දහස් පාරක් කල්පනා කරනවා නම්, හිතේ සැකයක් අවිශ්වාසයක් තියෙනවා නම් නීතියේ ප්‍රශ්නයක් නැද්ද? නීතිය ගැන විශ්වාසයේ ප්‍රශ්නයක් නැද්ද? පපුවට තට්ටු කරලා අහන්න, ඔබට තියෙනවා එහෙම ප්‍රශ්නයක්. නීතිය නොදැනීම නිදහසට කරුණක් නෙමෙයි කියලා අපිට ඉගැන්නුවට මේ රටේ පුරවැසියන්ගෙන් බහුතරයක් දෙනාට නීතිය ගැන අවම අවබෝධයවත් නැහැ. ඒ නිසා පාසල් අධ්‍යාපන විෂය නිර්දේශයට නීතිය ඇතුළත් කරලා ගැහැණු දරුවන්ව, පිරිමි දරුවන්ව නීතිය ගැන අවම අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නීතිය ඉදිරියේ ප්‍රශ්න කරන දරු පරම්පරාවක් බිහි කරන්න. පාලකයන් මෙච්චර කල් ඒකට උත්තර දුන්නේ නැහැ. අපරාධයක් වුණාම කාන්තාවකට බයක් එනවා නම් පැමිණිල්ලක් කරාට පස්සේ, නඩු විභාගයක් ආරම්භ වුණාට පස්සේ ඇප ලබාගෙන යන සැකකාරයාගෙන් තවදුරටත් තමන්ට, තමන්ගේ පවුලේ ඥාතීන්ට බලපෑමක් වෙයි කියලා ඇය නීති ඉස්සරහට යන්න මැලි වෙනවා. ලෝකයේ දියුණු නීතිය ක්‍රියාත්මක වෙන රටවල් වල සහෝදරියනි, අපරාධයක චූදිතයෙක්, සැකකාරයෙක් විදිහට ඇප ලබලා එළියට ගියාට පස්සේ ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරලා පැය 24, පැය 48 ඒ සැකකරුවන්ගේ හැසිරීම නිරීක්ෂණය කරනවා. අපේ රටේ එහෙම දෙයක් වෙනවද? අපිට තියෙනවා ප්‍රශ්නාර්ථයක්. අපි ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විධිමත් කරනවා
ඒ ආයතනවලට සුදුසු නිලධාරීන් පත් කරනවා. ඒ වගේම ඒ නිලධාරීන් නීතිය කඩ කරනවා නම් ඒ නිලධාරීන්ට සියල්ලට පෙර නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් හදනවා කියන එකත් මේ වෙලාවේ මේ සියලුම සහෝදරයන් ඉදිරියේ අපි කියන්න කැමති. නීතිය ප්‍රමාද වීම නීතිය ප්‍රතික්ෂේප වීමයි. අපිට ප්‍රශ්නයක් අකටයුත්තක් කරදරයක් දූෂණයක් වුණහම අපි හිතනවා නම් ගෑනු අපිට ඒක උරුම තමයි, ඒක අපිට උරුම කරුමේ තමයි කියලා හිතනවා නම් අන්න ඒ ආකල්පවල ඉඳලම මේ රට වෙනස් කරන්න ඕනේ කියන පණිවිඩය අපේ රට මෙච්චර කාලයක් පාලනය කරපු පාලකයන් ඉදිරියේ කියන්න කැමති. ඕගොල්ලෝ කවුරුත් බහුතරයක් වෙච්ච ගැහණු අපේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැහැ. මේ නීති හොඳටම ප්‍රමාණවත්. නමුත් නීතිය පොතේ විතරක් තිබිලා මදි. ඒ නීතිය මේ මහපොළවේ සාධාරණව යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. අන්න එතන ගැටලුවක් තියෙනවා. මේ කතාව අවසන් කරන්න කලින් මෙන්න මේ පණිවිඩය ඔබට කිව යුතුයි කියලා මම හිතනවා. 2010 ස්කොට්ලන්ත පොලිසිය අපේ රටේ ප්‍රජා පොලිසියට කිසිම ගාස්තුවක් අය කරගන්නේ නැතුව විශේෂ පුහුණුවක් ලබා දුන්නා. අරමුණු තුනක් හිතේ තියාගෙන පළවෙනි අරමුණ මේ රටේ කාන්තාවන්ට සිද්ධ වෙන ලිංගික හිංසනය නවත්තන්න. දෙවැනි අරමුණ ගෙයක් ඇතුලේ වුණත් තමන්ගේ වහල යට වුණත් ගැහණියකට හිංසනයක් වෙනවා නම් ඒ ගෘහස්ත හිංසනය නවත්තන්න. ඒ වගේම ගැහණුන්ට දරුවන්ට සමාජයේ සිද්ධ වෙන වෙනස්කම් පිටු දකින්න. ඔන්න ඔහොමයි පුහුණුව දුන්නේ. පුහුණුව කොච්චර හොඳට කරාද කියනවා නම් ස්කොට්ලන්ත රජය තීරණය කරනවා මේ පුහුණුව අතරමඟ නතර කරන්න. හේතුව මොකක්ද? පොලිස් කස්ටඩියක ඇතුළේදීම වද හිංසාවට ලක් වෙලා අපේ සැකකරුවන් ඝාතනයට ලක්වීම, අපේ රටේ මානව හිමිකම් පිළිබඳ මානව හිමිකම් කඩවීම පිළිබඳව බරපතල සාකච්ඡාවක් උද්ගත වීම, කාන්තාවට දරුවන්ට වෙනස්කොට සැලකීම අඛණ්ඩව සිද්ධ වෙනවා. ස්කොට්ලන්ත රජය මේක නවත්තනවා. අපේ රටේ ජනාධිපති, අපේ රටේ අගමැති, අපේ රටේ පොලිස්පති මේවට උත්තර දුන්නද? මේවට උත්තර දුන්නේ නැහැ. නීති විරෝධී රඳවා ගැනීමට වද හිංසාවට චෝදනා ලැබපු පොලිස්පතිවරයෙක් පත් කරපු රටක් මේක. ඒක නිසා එහෙම පොලිස්පතිවරයෙක් යටතේ ගෑනු අපිට අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද? නෑ සහෝදරියනි, බලාපොරොත්තු වෙන්න. සැප්තැම්බර් 22 මතු මහා පෞරක් වගේ ඉන්න සහෝදර වලල්ලක් මැද්දේ ගෑනු අපි සුරක්ෂිතව ගැහැණුන්ට ගැහැණුන්ගේ යුගය උදා කරනවාමයි. ඒ නිසා ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන මම මගේ කතාව අවසන් කරනවා. මාලිමාවට, මාතෘ භූමියට, අනුර කුමාර දිසානායක මීළඟ ජනාධිපති සහෝදරයාට ජය වේවා, විජය වේවා. ස්තුතියි. ස්තුතියි ඔබට. ඒ ජාතික ජනබලවේගයේ නීතිඥ සංගමේ ක්‍රියාකාරිණී නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහෝදරිය, කලාව තම මාධ්‍ය කරගනිමින් අපිට සමීප වූ තවත් දක්ෂ රංගන ශිල්පිනියකටයි මේ ඇරයුම ඔබ අමතන්නට. මේ ප්‍රවීණ රංගන වේදිනී චමිලා පෙරේ සහෝදරිය. අදට උරේ ආචිවදකේ පෙරබල திரைப்பட நடிகை சமீலா பீரிஸ் சகோதரியை அன்புடன் அழைக்கின்றோம். வேதிக்காவே இன்ன மகே ஆதரணீய சீலம சகோதர சகோதரியன்கே அவசராய் மேராட்ட வெனஸ் கரன்ன தருவன்ட லஸ்ன ஜீவிதயக் லபா தென்ன වැරදි නිවැරදි කරන්න පිනුල් වෙච්ච ආණ්ඩුවක්, පිනුල් වෙච්ච දේශපාලකීන් පළවා හරින්න මෙතනට එකතු වුණු, එක මිටට එකතු වුණු සීලුම ආදරණීය ගැහැණුන්ගෙන් අවසරයි. මේ රටේ විතරක් නෙමේ මුළු ලෝක පුරාම ඉන්න සීලුම ගැහැණුන්ගෙන් අවසරයි. හෙට වෙනුවෙන්
නවපුනරුදු යුගයක් වෙනුවෙන් ගැහැණු බලය එකමිටට එකතු කරන්නයි අපි අද මෙතෙන්ට එකතු වෙලා ඉන්නේ. ශ්‍රේෂ්ඨ රුසියානු ලේකක මැක්සිම් ගෝකි කියලා තියෙනවා මේ ලෝකේ පවතින්නේ හිරු එළියෙන් සහ මෞකිරෙන් කියලා. ගැහැණු බලය ගැන පිරිමියෙක් කියපු ලස්සනම කතාවක් ඒක. හෙට සිට ඉරපා යන්නේ නැති වුණොත් මේ ලෝකේ එදා සිට නවතිනවා. ඒ වගේම තමයි ගැහැණියගේ දෙතනේ කිරියරීම නතර වුණොත් පෝෂණයේ ඌනතාවෙන් පෙළෙන දරුවන් ඉන්න සමාජයක් බිහි වෙනවා. ලෝකයේ පැවැත්ම එතනිනුත් නවතිනවා. ගැහැණුන්ට ඒ තරම් බලයක් වගකීමක් සහකම්පනයක් තියෙන බව මතක් කර ගනිමින් පැහැදිලිවම ලෝකය වෙනස් කර ගැනීමේ බලයක් අප සතුව ඇති බව මතක් කර ගනිමින් මේ කතාව පටන් ගමු. මෙතෙක් කල් පැවති 76 අවුරුදු පාලනය පවත්වාගෙන යන්න වැඩි බලයක් ලැබලා දීලා තින්නේ වැඩි ඡන්ද බලයක් ලැබලා දීලා තින්නේ ගැහැණු. එහෙමනම් දැන් මේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ගැහැණු අපිටමයි. අපේ රටේ කාන්තා ඡන්ද ප්‍රතිශතය 56%. ඒ කියන්නේ ගැහැණු විතරක් අපි ඡන්ද දැම්මොත් අපි දිනු. අඳු කුමාර සහෝදරයා 21 වෙනිදා ජනාධිපති වෙනවා. ඊළඟ ජාතික ජනවලේ වේග ආණ්ඩුවකුත් පත් වෙනවා. ඒක නිසා අපේ බලය ඉතාම වැඩි. පිරිමියත් එකතු වුණොත් ඒකට අති විශාල ජයග්‍රහණයක් අපිට ළඟා වෙනවා. නිදහස් රටක්, නිදහස් ජීවිතයක් උදාකරන නව පුනරුදය යුගයකට කාන්තා බලය ඉතාමත් වාසනාවක්, ඉතාමත් ශක්තියක්. අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තාම ගුරුවරු ඇතුළු සියලු ගැහැණු, සෞඛ්‍ය සේවයේ හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු සියලු ශ්‍රමිකයන්, තේදළුනිල සහෝදරියගේ සිට වත්තපිටිය වගා කරන කාන්තාව දක්වාම, ඒ වගේම අපේ වෙළඳ කලාපයේ සහෝදරියන්, විදේශ රැකියාවල නියුතු ආදරණීය සහෝදරියන්, නීති අංශවල, ආරක්ෂා අංශවල සේවය කරන ආදරණීය සහෝදරයන් ආදී වශයෙන් සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන් මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම දේශපාලනය තුළ ගැහැණියගේ බලය ඇත්තේ ඡන්දයක් විදිහට. ඒක රටේ සමාජ ආර්ථික දේශපාලනයට දක්වන විශාල දායකත්වයක්. මෙවර ගැහැණියගේ දේශපාලන බලය නව පුනරුද යුගයක් නිර්මාණය කරන්න අපි යොදාගමු. අපි මාලිමාව එක්ක, අනුරු කුමාර සහෝදරයා එක්ක යන්න හදන්නේ පුනරුද යුගයකට. මොකද්ද පුනරුද යුගයක් කියන්නේ? ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් වඩා යහපත් ජීවන විලාසයක් යෝජනා කර එය අත්පත් කර ගැනීම පුනරුද යුගයක්. යහපත් සමාජයක් අහසින් පහත් වෙන්නේ නැහැ. කවුරුවත් ත්‍රිදි බන්දේසික තියලා අපිට එක ගෙනත් දෙන්නෙත් නැහැ. අපි ඒක උපයගත යුතුයි. යහපත් ජීවිතයක් ලැබෙන්නේ සාධාරණ සමාජයක්, ශිෂ්ට සමාජයක්, නීතිගරුක සමාජයක්, හොඳ අධ්‍යාපනයක් හිමි සමාජයක්, හොඳ සෞඛ්‍ය සේවයක් හිමි සමාජයක්, සමතුලිත ආර්ථිකයක් හිමි සමාජයක් තුළින්. එතෙන්දී අපිට බලන්න වෙනවා අපි බලාපොරොත්තු වන සමාජ ජීවිතය ලබා ගන්න පුළුවන් වෙන්නේ කුමන දේශපාලන පක්ෂයක් ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වයක් තුළින්ද කියන එක. මූලිකව පරිපාලන, පාර්ලිමේන්තු, අධිකරණ, පොලිසිය, පාසල, රෝහල, ගොවිබිම ආදී සියලුම තැන්වල ඉන්නේ අපි. එහෙනම් අපි තමයි මේ සියලු දේවල් භාවිතා කරන්නේ, මේ සේවාවන් පාවිච්චි කරන්නේ අපි. එහෙමනම් මේ පද්ධතියම වෙනස් කරන්න පුළුවනුත් අපිටමයි. අපිමයි ඒ වෙනස් කළ යුතු වන්නේ. ගැහැණිය කියන්නේ අරුමයක්. ගැහැණියකට පුළුවන් ආදරෙන් ඒත්තු ගන්නන්න, ආදරෙන් පැහැදිලි කරන්න, ආදරය බෙදා ගන්න. ඔව්, ඒ හැකියාව, ඒ බලය ගැහැණියට තියෙනවා. අපි ඒ බලය මේ වෙලාවේ නිර්මාණශීලීව, සවිඥානිකව පාවිච්චි කරමු. අනිකා වෙනස් කරන්න, ළඟම කෙනා වෙනස් කරන්න, රට වෙනුවෙන්, මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්, අපේ දරුව වෙනුවෙන් මේ ජරා ජීර්ණ තත්ත්වය වෙනස් කරන්න අප සතු ආදරයේ බලය පාවිච්චි කරමු. පවතින ඕනෑම දෙයක් වෙනස් කිරීමේ බලය අවශ්‍යයි. අටුවම් බෑපු පල්ලු, කුණු, ජරා ජීර්ණ වූ යමක් වෙනස් කිරීමටත් බලය අවශ්‍යයි. ඒ වෙනස කිරීම සඳහා අප සතු ඒ මහා බලය තමා අපේ ඡන්දය. අපේ ඡන්දය පාවිච්චි කරලා මේ කුණු, ජරා ජීර්ණ සමාජය අපි වෙනස් කරමු. ඒ වෙනස සඳහා අපි විශ්වාස කරනවා, අපි විශ්වාසයෙන් පත් කරගන්නවා ජාතික ජනබල වේගයේ නම් ජනතා ව්‍යාපාරය. බැරි වෙලාවත් NPP එකට ඒ වෙනස කරන්න බැරි වුණොත් ඒකත් වෙනස් කිරීමේ බලය තියෙන්නේ අපිටමයි.
ඒ නිසා මෙවර ගැහැණු බලය පාවිච්චි කරලා අලුත් නැයුම් පුනරුදයක් බිහි කරමු. මේ පුරන් වූ රට වැඩිම ගැහැණු බලයක් පාවිච්චි කරලා අස්වද්දමු. අපි මේ කතා කරන සියල්ල සංකල්පීයයි. ඒ ප්‍රායෝගික තලයට ගේන්න නම් මේ සංකල්ප විශ්වාස කරන, ඒ වෙනුවෙන් වැඩ කරන, මහන්සි වෙන මිනිසෙක් බලයට ගේන්න අවශ්‍යයි. අපිට පේන, අපි විශ්වාස කරන අනුරු කුමාර සහෝදරයා හා ජාතික ජනබල වේගයේ ඒ වෙනුවෙන් අපේ ගැහැණු බලය අපි යෝජනා කරමු. පුංචි දෙයක් කියන්නම්. අපි දෙයක් කෑමක් බීමක් ඕන දෙයක් නරක් වුණොත් පිළිනුනොත් අපි ඒක විසිකලා දානවා. ඒක විසිකලා විතරක් නවතින්නේ නැහැ. ඒක ගඳ ගහයි, ඒක පණුව ගහයි, පරිසරය අපිරිසිදු වෙයි කියලා ඒක අපි බල දානවා. ඒ වගේ තමයි මේ පවතින දේශපාලනය, දේශපාලඥය, ආණ්ඩු, ඒගොල්ලන්ගේ ඇවතුම් පැවතුම්, මේ නායකයින් සීළු දෙනා පිනුළු වෙලා ඒගොල්ලන් ඔක්කොම අපි ඉවත් කරනවා අපේ ගෑනු බලය පාවිච්චි කරලා. ඒ වගේම සංකල්පීයව භෞතික වශයෙන් නෙමේ සංකල්පීයවම අපි ඔවුන වල්ලා දමමු. අද අම්මා බඩගින්නේ ඉඳලා දරුවට කන්න දෙන සමාජයක්. ඒ සමාජය අපි වෙනස් කරමු. මුළු පවුලම එකට එකතු වෙලා ඉඳලා තමන් කැමති ආහාරයක් පානයක් කාලා සතුටින් ජීවත් වෙන සමාජයක් නිර්මාණය කරමු. ගැහැණිය ආදරේ, ගැහැණීකගේ ආදරේ කිසිම දාක පරණ වෙන්නේ නැහැ. අම්මට අවුරුදු 85ක් ගියත්, පුතාගේ වයස 50 වුණත් ඒ අම්මගේ ආදරේ කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඒ ආදරේ කවදාවත් කිලුටු වෙන්නේ නැහැ, එක්ස්පයර් වෙන්නේ නැහැ, හෙල්ලෙන්නේ නැහැ. ඒක නිසා පිරිමියාව දරා ගන්න එක, දරුවව දරා ගන්න එක, ඒකේ හයිය, ගැහැණු බලය ලෙස සමාජයට මුදාහැර නව පුනරුදයෝගයක් නිර්මාණය කරමු. අපි මේ පුළුණු වීගිය ගඳ ගහන සීළු දේ විසිකර විනාශ කර මේ පිළිණු ප්‍රතිපත්ති ආණ්ඩු පිළිණු නායකයන් ඉවත් කර අලුත් නැයුම් පුනරුදයෝගයකට අපේ ගැහැණු බලය අපි පාවිච්චි කරමු. පුරන් වූ මේ රට වැඩිම ගැහැණු බලයකින් අස්වද්දමු. ගැහැණු මෙතරට එනකල් ඔවුන්ගේ ජීවිතයේ වෙහෙස බෙදාගෙන වෙහෙස බෙදාගත් සහෝදරයින්ට සහ ඔවුන්ගේ ආදරයට ස්තුතියි. අපේ දරුවන්ගේ අනාගතයට ජය වේවා. නිදහස් ගැහැණු බලයට ජය වේවා. අනුර සහෝදරයාට ජය වේවා. ජාතික ජනබල වේගයට ජය වේවා. මාතෘභූමියට ජය වේවා. ස්තුතියි. ස්තුතියි ඔබට ඒ ප්‍රවීණ රංගන වේදිනී චමිලා පේරේ සහෝදරිය. අපිට ඉල්ලීම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. අපේ මීඩියා කැම්පේන් එකේ නම්බර් එක ආයිමත් අංකේ නැවතත් මතක් කරන්න කියලා. ඉතින් ඔබ අතේ ජංගම දුරකථනය තියෙනවා නම් අපි ලෑස්ති ආයිමත් අපේ අංකය ඔබට කියන්නට. මෙන්න මේක තමයි දුරකථන අංකය 0713532 4. 0713532 4. මේක තමයි අපේ සෝෂල් මීඩියා කැම්පේන් එකේ WhatsApp දුරකථන අංකය. මේ WhatsApp දුරකථන අංකය හරහා පමණක් WhatsApp හරහා පමණක් මේකට මැසේජ් එකක් යොමු කිරීමෙන් ඔබට පුළුවන් ඒ ගෲප් එක හා සම්බන්ධ වෙන්න. ආයිමත් මම මතක් කරනවා නම් දුරකථන අංකය 0713532 4. அந்தேசிய மக்கள் சக்தியின் பிரச்சார குழு விளைவதற்கான வாட்ஸ்அப் இலக்கத்தை மீண்டும் உங்களுக்கு ஞாபகப்படுத்துகின்றோம். 0777 5352 4. 0777 5352 4. இந்த இலக்கத்தினூடாக தேசிய மக்கள் சக்தியின் பிரச்சாரம் தொடர்பான விடயங்கள் அனைத்தையும் நீங்கள் அறிந்து கொள்ளலாம். ඉතින් 76 වසරක බලලෝභී දේශපාලන සාපෙන් මිදින්නට මේ වසරේ සැප්තැම්බර් 21 වන දිනේදී රට අනුරට මාර දෙන සටනේ
කොටස්කාරණයන් සාක්ෂිකාරණයන් ලෙස සාඩම්බරෙන් අද දිනේදී මෙම ස්ථානයට එක මිටකට රැස්ව සිටින ඔබ සැමමතා කතා කිරීමට මේ ගෞරවනීය ආදරණීය ආරාධනය ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ජාතික විධායක සභික ආචාර්ය හරිණි අමරසූරිය සහෝදරියට. பட்டங்கள் ஆழ்வதும் சட்டங்கள் செய்வதும் பாரினில் பெண்கள் நடத்த வந்தோம். எட்டு மறைவினில் ஆணுக்கு இங்கே பெண் நினைப்பில்லை. எட்டு மறைவினில் ஆணுக்கு இங்கே பெண் நினைப்பில்லை. ஆம், பெண்களுக்காக குரல் கொடுத்து வருகின்ற தேசிய மக்கள் சக்தியின் நாடாளுமன்ற உறுப்பினர் கலாநிதி ஹரிணி அமரசூரிய சகோதரியை உரையாற்றுவதற்கு அன்புடன் அழைக்கின்றோம். බලන්නකො ලස්සන බලන බලන තැන හරිම ලස්සනයි. පිටිපස බැලුවත් ලස්සනයි, ඉස්සරහා බැලුවත් ලස්සනයි, වම දකුණ බැලුවත් හරිම ලස්සනයි. මේක තමයි ගැහැණු බලය, මේක තමයි ගැහැණු අපි. එක මිටට මේ එකතු වෙලා ඉන්නේ ලාංකීය ඉතිහාසයේ ශක්තිමත්ම, වඩාත්ම ප්‍රගතිශීලී දැවැන්තම කාන්තා බලවේගය. දැවැන්තම කාන්තා බලවේගය වේදිකාවේ සිටින ජාතික ජනබලවේගයේ විධායක සභික සමන්මලි ගුණසිංහ සහෝදරී, සරෝජ සවිත්‍රි පෝල්රාජ් සහෝදරී ඇතුළු වේදිකාවේ සිටින සියලුම සහෝදරියන්, ඒ වගේම ගැහැණු අපේ බලය අත්දකින්න ආපු, හදිසියෙම කලබලයෙන් ආපු ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හඳුන්හෙට්ටි සහෝදරයත්, නලින්ද ජයතිස්ස සහෝදරයත්, පැමිණ සිටින සියලුම සහෝදරියන්ගෙන් සහෝදරවරුන්ගෙන් අවසරයි. අපි මෙතනට එකතු වෙලා ඉන්නේ එක දෙයක්, එක අධිෂ්ඨානයක් වෙනුවෙන්. එළඹෙන ජනාධිපතිවරණයේදී මේ රටේ 52%ක් වන ගැහැණු අපි, අපේ ගැහැණු බලය මේ වතාවේ අපේ තෝරා ගැනීම අනුර කුමාර දිසානායක සහෝදරයා, මාලිමාවේ අපේක්ෂකයා. ඒක ස්ථිරයි, ඒක එහෙමයි. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා, මහන්සි වෙනවා, කැප වෙනවා. අපි මෙතනට ආවේ දීර්ඝ ගමනක් හරහා. රට පුරා අපි දිස්ත්‍රික් සමුළු පැවැත්තුවා, ගෘහස්ත සාකච්ඡා දහස් ගණනින් පැවැත්තුවා, ජන හමු කැන්වසින් කීයක් කරලා ඇද්ද, මේ වෙනකොට අපි වචන කීයක් කතා කරලා ඇද්ද, හැතැක්ම කීයක් ඇවිදලා ඇද්ද, පැය කීයක් නිදාගන්න නැතුව නිදි මරාගෙන මේ වෙනුවෙන් වැඩ කරලා ඇද්ද, ගෙදර වැඩත් කරමින් රැකියාවකුත් කරමින් අපිට මෙතෙක් කාලයක් තහනම් කලාපයක් වුණු දේශපාලන භූමියත් අත්පත් කරගන්න අපි කොච්චර කැපවීමක් කරාද, කොච්චර මහන්සි වුණාද, කොච්චර වැඩ කරාද, ඒකේ ප්‍රතිඵල තමයි මේ අද පේන්න තියෙන්නේ. මේක ජාතික ජනබලවේගයේ විතරක් නෙවෙයි, අද ලාංකීය දේශපාලන භූමිය තුල දැවැන්තම ශක්තිමත්ම එඩිතර බලවේගය මෙන්න මේක තමයි. මේක තමයි මේ තියෙන්නේ. මෙතන ඉන්න දහස් ගණන් සහෝදරියන්ට අමතරව මේ රටේ සෑම දිස්ත්‍රික්කයක් පුරාවටම මේ දිහා බලන් ඉන්න, අන්තර්ජාලයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඒ සහෝදරියන්, ජාත්‍යන්තරයේ සිට මේක දිහා බලාගෙන අපිට සුභපතන ඒ සහෝදරියන්, අපිට ආදරය ශක්තිය එවන ඒ සියලුම සහෝදරියන්, මේ අපි සියලු දෙනාගේම සාමූහික ඉලක්කය වෙලා තියෙන්නේ අපිට මේ මැතිවරණේදී, මේ ජනාධිපතිවරණේ අපි සාර්ථක කරගන්න
අපි සියලු දෙනා කැප වෙන බව මෙතන තියෙන මේ ශක්තියත් මේක පිටිපස්සේ තියෙන හයියත් තුලින් අපිට ඒක සහතික කරලා දෙන්න පුළුවන්. මෙතන තිරය පිටිපසත් විශාල කණ්ඩායමක් ඉන්නවා. පේන්නේ නැති විශාල කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම අපිට ශක්තිය දෙන සහෝදරවරුන් ගණනාවකුත් ඉන්නවා. ඒ සියලු දෙනාගේම ශක්තිය තුලින් තමයි මේ පාර අපේ රට දිනවන, අපේ රට වෙනස් කරන ඒ ජනාධිපතිවරණයේදී අනුර සහෝදරයා දිනවන්න අපි වැඩ කරන්නේ. අපි එකතු වෙලා තියෙන්නේ, අපි එකතු වෙලා තියෙන්නේ මොකටද? අපේ අනාගතය වෙනුවෙන්, අපේ හෙට දවස වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන්. අපිට ඕනේ, අපිට ඕනේ සෑම කෙනෙක්ටම අයිති, සෑම කෙනෙක්ටම සහභාගී වෙන්න පුළුවන්, භුක්ති විඳින්න පුළුවන් පොහොසත් රටක්. අපි සියලු දෙනාටම අවශ්‍යයි ලස්සන ජීවිතයක්. අපිට ඕනේ ගැහැණුන්ට ගරු කරන නායකත්වයක්, ගැහැණුන්ට ඇහුම්කන් දෙන නායකත්වයක්. අපිට අවශ්‍යයි අපේ දුවට, අපේ දියණියට, අපේ පුතාට පෙන්නලා කියන්න මෙන්න නායකයෙක්, මෙන්න ආදර්ශයක් කියලා අපිට හදවතින්ම කියන්න පුළුවන් නායකයෙක් අපිට අවශ්‍යයි. අපේ දරුවන්ට ආදර්ශමත් නායකයන් අවශ්‍යයි. අපි ඔවුන්ට හොඳ නරක කියලා දෙන්න නම් අපිට ඒ වගේ පෙන්වන්න පුළුවන් නායකත්වයක් මේ රටට අවශ්‍යයි. 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් ඉන්නවා. 39 දෙනෙක්. ඒ 39 දෙනාගෙන් කී දෙනෙක් ගැනද, කා ගැනද අපිට කියන්න පුළුවන් වෙන්නේ මෙන්න ආදර්ශමත් අපේක්ෂකෙක් කියලා අපිට ළමයින්ට, අපේ දරුවන්ට පෙන්වන්න පුළුවන් එකම අපේක්ෂකයා කවුද? කවුද? ඇහුන්නේ? ඒත් ඇහුන්නේ? හරියටම හරි. එක්කෙනයි ඉන්නේ අපේ ජනාධිපති සහෝදර අනුර කුමාර දිසානායක සහෝදරයා. එච්චරයි. 39ක ලයිස්තුවයි එක්කෙනයි අපේ තෝර ගැනීම. මාලිමාවේ අපට සැලැස්මක් තියෙනවා. ඡන්දයක් කිට්ටු වෙලා මිනිස්සු රවට්ටන්න කරන දෙයක් නෙවෙයි. බොරු කියලා රවට්ටලා ඡන්ද ගන්න නෙවෙයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ, අපි එකතු වෙලා තියෙන්නේ. රට හදන්න අපිට සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම තුළ අපිට අවශ්‍යයි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, දරා ගන්න බැරි ඒ ජීවන වියදම අඩු කරන්න, අත්‍යවශ්‍ය ආහාර, අත්‍යවශ්‍ය බෙහෙත්, අත්‍යවශ්‍ය අපේ අධ්‍යාපන උපකරණ වලට දරා ගන්න බැරුව තියෙන ඒ වියදම අඩු කරගන්න මාලිමාව සැලැස්ම තුළ අද ඒ අත්‍යවශ්‍ය භාණ්ඩවල පටවලා තියෙන ඒ බද්ද අපි ඉවත් කරනවා. අපිට අවශ්‍යයි මේ සියලු දෙනාටම, මේ රටේ සියලු දෙනාටම ශක්තිමත්, ආරක්ෂිත දේශපාලන මැදිහත් වීමෙන් තොර සුබසාධන ක්‍රියාවලියක්, සමාජ ආරක්ෂණයක්. අපිට අවශ්‍යයි අපේ ආරක්ෂාව තහවුරු කරන, අපේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන නීති පද්ධතියක්, ආයතන, ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන, මේ සියල්ලම හදන සැලැස්ම මාලිමාව තුල තියෙනවා. අපි හදන්නේ ජනතාව කේන්ද්‍ර කරගත්ත, ජනතාව සම්බන්ධ කරගත්ත, ජනතාව වෙනුවෙන් නිර්මාණය කරගත්ත ආණ්ඩුවක්. දියුණු රටක් කියන්නේ පාලකයන් විතරක් දියුණු වෙන රටක් නෙවෙයි. රටේ සෑම පුරවැසියෙක්ම සතුටින් ඉන්න රටක්. ඒක අපේ සියලු දෙනාගේම අවශ්‍යතාවය. මේ සඳහා, මේ පරිවර්තනය සඳහා අපිට පළමුවෙන්ම අවශ්‍ය වෙන්නේ දේශපාලන පරිවර්තනයක්. මේ පාදඩ, ජරා, දූෂිත, ජනතා විරෝධී දේශපාලන ක්‍රමේ වෙනසක්. අපි දන්නවා ඒක වෙන රටවල් වලින් අපිට ඕන තරම් ආදර්ශ ගන්නත් පුළුවන්. මම ළඟදී දැක්කා ජපානයේ අගමැති ඉල්ලාස් වෙලා. ඔහු ඉල්ලාස් උනේ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව දූෂණ චෝදනා ගණනාවක් ආපු නිසා.
ඔහු ඒ ඉල්ලා අස්වෙනකොට ඔහු කියනවා ජනතාවගේ විශ්වාසයක් තවදුරට ආණ්ඩුව මත නැත්තම් ආණ්ඩුවක් කළ හැකි නෑ කියලා. අපේ අය කොහොමද ඒකට? අපේ අය ඒකට දූෂණය ජනතාවගේ අබමල් රේණුවක විශ්වාසයක් නෑ කියලත් ඒත් එල්ලිලා ඉන්නවා. කවදාකවත් මේක දාලයයිද ජනතා විශ්වාසය නෑ කියලා. මේ ළඟදී තායිලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය එහේ අගමැතිට ඉල්ලාස් වෙන්න කියලා කිව්වා, ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කියලා. අපේ එක්කෙන ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු මට තීන්දු ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කියලා. මොකද්ද කියන්නේ? කමක් නෑ, කනගාටුවක් නෑ මට. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරන්න ඇති ජනාධිපති කෙනෙක් මේ ඉන්නේ. පුළුවන් ද රටක් හදන්න? අපිට අවශ්‍යයි මේ දේශපාලන, මේ තක්කඩි දේශපාලන ක්‍රමය, මේ උද්දච්ච දේශපාලන ක්‍රමය වෙනස් කරන්න අපිට අවශ්‍යයි. මෙහෙම රටක් දියුණු කරන්න බෑ, මෙහෙම රටක් හදන්න බෑ. අපිට දරුවන්ට කියන්න බෑ නීතියට ගරු කරන්න, හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න, හෘද සාක්ෂිය වෙනුවෙන් පෙනී ඉන්න කියලා අපි කොහොමද දරුවන්ට උගන්වන්නේ? අපිට අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ අන්න මූලික වශයෙන් අපිට ප්‍රථමයෙන් අපිට අවශ්‍ය වෙන්නේ අන්න ඒ දූෂිත සදාචාරාත්ම විරහිත ප්‍රතිපත්ති විරහිත ඒ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් තමයි අපි මාලිමාව තුලින් මේ විශාල ජන බල වේගය හරහා ප්‍රතිපත්ති ගරුක දේශපාලනය තුල අවුරුදු ගණනාවක් තමන් සාධාරණය වෙනුවෙන් පෙනී හිටපු බව, දූෂණයට එරෙහිව පෙනී හිටපු බව ඔප්පු කරපු ඒ අත්දැකීම් තියෙන ජන හදවත තේරුම් ගත්ත නායකයෙක් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒකයි. හෘද සාක්ෂියක් තියෙන අපේක්ෂකයෙක් අපි දිනවන්න අවශ්‍යයි. ඒ නිසා අපිට සැප්තැම්බර් මාසේ 21 වෙනකොට අපිට වැඩ ගණනාවක් කරන්න තියෙනවා. නේද? තව තියෙන්නේ දින 24ක් 25ක් වගේ කාලයක්. එතකොට සැප්තැම්බර් මාසේ 21 වෙනිදා උදේ පාන්දරම මේ බලවේගය අපේ ඡන්ද පොළට යන්න ඕනේ. උදේම යන්න ඕනේ. පළමු ඡන්දේ දාන්න ඕනේ අපේ ගැහණු. පළමු ඡන්දේ දාන්න ඕනේ අපේ ගැහණු. 152 පැය දෙකක් යන්න ඉස්සෙල්ලා අපි ලබා ගන්න ඕනේ. කරන්න පුළුවන් නේද? මේ පාර ඡන්ද කොලේ මං හිතන්නේ අඟල් 27ක්ද කොහෙද දිගයිලු. අඩි දෙකකටත් වඩා දිගයි. කලබල වෙන්න එපා. අපේ සහෝදරයාගේ නම හොයා ගන්න. මැද හරියේ තියෙන්නේ. 16 වගේ 16ට තියෙන්නේ. මාලිමාව ලකුණ තියෙනවා. අනුර කුමාර දිසානායක කියලා ඉංග්‍රීසියෙන්, සිංහලෙන්, දෙමළෙන් භාෂා තුනෙන්ම තියෙනවා. මොකද්ද අපි කතා කරන්න ඕනේ? එතන පෙට්ටියක් තියෙනවා. කතිරයක් ගහන්න එච්චරයි. කතිරයක් ගැහුවා, නැමුවා, පෙට්ටියට දැම්මා. 21 වෙනිදා ඒකයි අපිට කරන්න තියෙන්නේ. නමුත් මේ ඉදිරි දවස් කීපය තුලත් අපි වැඩ කරන්න ඕනේ. දැන් අපි අපේ කටවල් මහන්සි වෙනකන් අපි කතා කරලා තියෙනවනේ. උගුර වේලෙනකන්, උගුර රිදෙනකන් අපි කතා කරලා තියෙනවා. තව කතා කරන්න ඕනේ. 21 වෙනිදායින් පස්සේ උගුරටයි කටටයි විවේකයක් ගමු. නමුත් තාම ඉන්නවා, අපි දන්න අය ඉන්නවා. තීන්දුවක් තීරණයක් තාම අරගත්තු නැති අය ඉන්නවා. වැට උඩ ඉන්න අය ඉන්නවා. කියන්න බෑ මොකද්ද කරන්න ඕනේ. එහෙම අයත් ඉන්නවා තාමත්. සුළු පිරිසක් ඒත් ඉන්නවා. එතකොට මේ රට හදන්න බෑ කියලා හිතාගෙන ඉන්න අය පිරිසක් ඉන්නවා. කවුරු ආවත් එකයි, මේක වෙනස් කරන්න බෑ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. නෑ, මතක තියාගන්න, හොඳින් මතක තියාගන්න, මේ රට වෙනස් කරන්න පුළුවන්, මේ රට හදන්න පුළුවන්,
මේ රට ලෝකයේම පිළිගත් රටක් බවට, මේ රටේ ජනතාවට, මේ රටේ පුරවැසියන්ට ලස්සන ජීවිත තියෙන රටක් අපිට හදාගන්න පුළුවන්. ඒ බලවේගය තමයි මෙතන තියෙන්නේ, මේ වේදිකාව උඩ ඉන්නේ. ඒක අපිට කරන්න පුළුවන්. එහෙනම් අපි බලාපොරොත්තු ඇති කරමු. බලාපොරොත්තු නැති අයට බලාපොරොත්තු ඇති කරමු. බලාපොරොත්තු ඇති කරමින් අදිෂ්ඨානශීලීව අපි මේ ඊළඟ දින කීපය තුලත් වැඩ කරමු. අපි මේ ගොඩනගාගෙන තියෙන මේ බලවේගය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා එදාට මේ අපි කරපු සියලු වැඩවල අපි මේ ගොඩනගපු බලවේගේ ප්‍රතිඵල ඡන්ද පෙට්ටියෙන් අපි දකින්න ඕනේ. අපි මේ කරපු වැඩ, අපි මහන්සි වෙලා ඇවිදපු ඒ සැතපුම් ගාන, අපි මහන්සි වෙලා කතා කරපු ඒ වචන ගානට අදාළ වෙන ඡන්ද ප්‍රමාණයක් ඡන්ද පෙට්ටියට වැටෙන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ ඉදිරි දින කීපය තුලත් මහන්සි වෙලා වැඩ කරමු. මේ කරපු කැපවීම තව දුරටත්, තව දින කිහිපයක් අපි අල්ලගෙන ඉඳිමු. මේ මෙතන අපිට දැනෙනවා, අපිට දැනෙනවා ඔබේ ශක්තිය, ඔබේ වීරිය, ඔබේ අදිෂ්ඨානය, ඔබේ ආදරය අපිට මෙතන දැනෙනවා. ඒ හයියෙන් අපි ඉදිරි දවස් කීපයක් ගත කරමු. ඉදිරි දවස් කීපය තුල අපේ මේ ශක්තියේ, අපි මේ කරපු මහන්සියේ ප්‍රතිඵලය අපි භුක්ති විඳින එක සහතික කරගමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් මාසේ 21 අනුර සහෝදරයා වෙනුවෙන් ඡන්ද ජයග්‍රහණය විජයග්‍රහයක් බවට පත් කරමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ගැහැණු අපි එකමිටට ජය වේවා, මාලිමාවට ජය වේවා, අපේ ජනාධිපති සහෝදර අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා, ජය වේවා, ජය වේවා. බොහොමත්ම ස්තුතියි. ස්තුතියි ඔබට. ඒ තමයි ජාතික ජනබලවේගයේ කාන්තා අපේ හයිය. ඉතින් මේ ආදරණීය ඇරයුම නිරංජලා මංජරි, චමිලා පීරිස්, සමනලි ෆොන්සේකා, නදී කම්මැලවීර, නයනි මහේෂිකා, නිමුනි සාරදා, සමාධි ලක්ෂිරි යන කලාකාරණියන්ටයි ඔබ සැම ගීතයකින් රස ගන්වන්නට.
ස්තුතියි ඔබ අප රස ගැන්වූ අපගේ සහෝදර ප්‍රවීණ කලාකාරණියන්ට අපගේ ස්තුතිය පුද කරන අතරම මතක් කරන්න ඕනේ තේමා ගීතයේ පද රචනය ආචාර්ය කෞශල්‍යා ආර්යරත්න සහෝදරිය සංගීත රචනය සංගීතවේදී මිත්‍ර කපුගේ සහෝදරයාගෙන් ඉතින් මේ අපගේ ගෞරවනීය ආදරණීය ආරාධනය ඔබ අප සැමාමතා තව තවත් අපව දැනුණත් කිරීමට ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල් රාජ් සහෝදරියට නිමින්ද නැන්නඩේ නීර්හොණ්ඩ පාර්වේ නිලෙත්තල් යාර්කම් අංජාද නරිහොණ්ඩ தேசிய மக்கள் சக்தியின் செயற்குழு உறுப்பினர் சரோஜா சாவித்ரி போல்ராஜ் சகோதரியை உரையாற்றுவதற்கு அன்புடன் அழைக்கின்றோம் தேதாஸ்விசியக ஜனாதிபதி வருணே நியத ஜனபதி அனுர சகோதரையாகே ஜெயகிரகணைய தகவுரு கிரீம சந்தஹா මේ අවස්ථාවට අපිත් එක වේදිකාවේ එකතු වෙලා ඉන්න ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිණි අමරසූරිය සහෝදරිය සමන්මලි ගුණසිංහ සහෝදරිය ඇතුළු අපේ වේදිකාවේ සිටින සියලුම සහෝදරියන්ගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට අපිට ශක්තිය ධෛර්ය හා සුබ පැතුම් රැගෙන මේ අවස්ථාවට පැමිණ සිටින ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නැති සහෝදරයා එවගේම වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ හර්ෂණ නානායකර සහෝදරයා ඇතුළු අපේ වේදිකාවේ ඉන්න අපේ සියලුම දෙනාගෙන්ම අවසරයි. අපි සින්දුවෙන්ම පටන් ගනිමු. බලව් නැග එන ගැහැණු අපි එක මිටට. එනිසා ලංකාවේ අනාගත දිශානතිය වෙනස් කරන්න එකතු වෙච්ච මාලිමාව වටා එකතු වෙච්ච නිදහසේ මග කියන
මාලිමාවම වෙන්න එකතු වෙච්ච ආදරණීය සහෝදරයන් සියලු දෙනාගෙන්ම අවසරයි. අන්බාරුந்த සහෝදරිகளே, இங்கே வருகை தந்திருக்கின்ற அனைத்து தமிழ் முஸ்லிம் சகோதரிகள் உங்கள் அனைவரையும் அன்புடன் வரவேற்கின்றோம். மே தேசபாலன வேதிகாவ சரல வேதிகாவக் நெமே. மே வேதிகாவ ஏதுலே அப்பி அப்பே அநாகத பலாபுரத்து வகேம மெதெக் மே லங்காவே தேசபாலன கமன் மகே அலுத் திசானதி அப்பி சடஹான் கரலா திபெனவா. ஏனிசா தமை அப்பி கேன்னே நிதஹசே மக கியன மாலிமாவென் ඔබ සැමට මේ ලාංකීය මාතෘභූමියට අපේ අනාගත දුවදරුවන්ට සැප්තැම්බර් 21 වෙනිදායින් පස්සේ නව පුනරුද යුගයක් නිර්මාණය වන බව අපි ඉතාමත් වගකීමෙන් කියනවා. ආදරණීය සහෝදරියනි, පසුගිය දිනක ප්‍රවෘත්ති පත්‍රයක ප්‍රධාන සිරස්තලය වෙලා තිබුණේ ආසියාවේ වැඩිම ලයිට් බිල තිගවන්නේ ලංකාවේ මිනිස්සු කියලා. ආසියාවේ වැඩිම ලයිට් බිල ලංකාවේ අය ගෙවනවා කියලා. අපි ඒ ලයිට් බිල අය ගෙවන්නේ කියලා කිව්වොත් මේ වෙනකොට ඒ ප්‍රභූ ආරක්ෂක වියදම් සඳහා ලංකාවේ මේ වෙනකොට රුපියල් මිලියන 5833ක් වෙන් කරගන්නා වටපිටාවක තමයි අපි මේ ලයිට් බිල ගෙවමින් තියෙන්නේ. ආදරණීය සහෝදරියනි, මේ උදා වෙන්නේ අපි පුන පුනා බලා සිටි ඔබගේ මගගේ හදවතේ නායකයා ජාතික ජනබලවේගයේ අපට මාලිමාවේ නිවැරදි දිශාව පෙන්වමින් නිවැරදි මාවතක අපට නායකත්වය ලබා දෙමින් ගමන් ගන්නා අපගේ ආදරණීය සහෝදරයා අනුර කුමාර දිසානායක සහෝදරයා මෙම අවස්ථාවේදී ගැහෙනු බලයේ එක මිටකට රට අනුර වේදිකාවට ආදරයෙන් පිළිගනු ලබනවා. 76 ஆண்டுகளாக நெருக்கடி உள்ளாகி இருக்கின்ற எம்மை ஏமாற்றிக் கொண்டிருக்கின்ற ஆட்சியாளர்களிடமிருந்து எம்மை சரியான திசைக்கு மீட்டுச் செல்கின்ற எமது ஜனாதிபதி வேட்பாளர் அனுரகுமார திசாநாயக சகோதரரை அன்புடன் அழைக்கின்றோம். ඉරුල උරුමයි දැනුම අනුරයි ගයම අරුණයි පැතුම දරුණයි ඉරුල උරුමයි දිනුම අනුරයි ගයම අරුණයි පැතුම දරුණයි ඉරුල උරුමයි දැනුම අනුරයි ගයම අරුණයි පැතුම දරුණයි ඉරුල උරුමයි දිනුම අනුරයි පුනරුද යුගයකට රට අනුරට ජාතික ජනබලවේගය. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපට උරුම කර දෙන්නට අනිවාර්යෙන්ම සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපති ධූරයෙන් පිදුම් ලබන ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන් අවසරයි. මව්වරුනි සහෝදරියනි දූදරුවනි, මම නැවතත් අපි දන්නවා ආසියාවේ වැඩිම ලයිට් බිල ගෙවන මිනිස්සු ඉන්නේ ලංකාවේ. අපි එහෙම ගෙවලා අපේ ආහාර වියදම් වලින් අඩු කරගෙන දරුවන්ගේ අධ්‍යාපන වියදම් වලින් පිරිමහගෙන සෞඛ්‍ය වියදම් කප්පාදු කරලා අපි මේ ගත කරමින් ඉන්න ජීවිතය ඛේදනීය ජීවිතයක්. අපි දන්නවා අපි හැම කෙනාගේම සතුට කියන එක අහිමි වෙලා තිබෙනවා කියන එක. විවේකය කියන එක නැති වෙලා තිබෙනවා කියන එක. ඒ වගේම තමයි අපි මේ කතා කරන්නේ අපිට අහිමි වෙච්ච භෞතික ජීවිතය ගැන විතරක් නෙමෙයි, ආර්ථිකයේ සිද්ධ වෙච්ච කඩාවැටීම ගැන විතරක් නෙමෙයි. අපිට පසුගිය කාලය පුරාවටම අපි දන්නවා අපේ සතුට කියන එක නැති වෙලා තිබෙනවා, විවේකය කියන එක නැති වෙලා තිබෙනවා, දරුවන් එක්ක පවුලක් හැටියට ගත කිරීමේ අවස්ථාව කියන එක අපිට ඇති වෙලා තිබෙනවා. ආදරණීය දරු පැටියෙක් අතේ තියාගෙන අලුත විවාහ වෙච්ච යුවලක් තමන්ගේ සිහින බලාපොරොත්තු පොදි බැඳගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්න හිතනකොට මේ කඩා වැටුණු ආර්ථිකයත් එක්ක තමන්ගේ බිරිඳත් අලුත උපන් දරු පැටියත් මේ ලංකාවේ තනි කරලා ගුවන් තොටුපළින් කඳුළු වගුරවමින් පිටරට යන තරුණයන් අපි ඕනෑ තරම් දැකලා තිබෙනවා.
යන්තන් කිරිබීලා තමන්ගේ උණුසුමෙන් එකෙන් ගැලවෙන්න කලින් තමන්ගේ දරු පැටියව අම්මා ළඟ නැත්තම් තවත් රැකබලා ගන්නා ස්ථානයක තියලා තවත් දරුවන්ට පාසල් අධ්‍යාපනයට අනෙකුත් දරුවන්ගේ තුන් වේලේ බඩ පුරවන්න මේ රට අතෑරලා යන විදේශගත වන අපේ සහෝදරයන්ගේ හදවතේ වේදනාව කියන එක අපි දැනගෙන තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතයේ ආසාවක් හැටියට තිබුණු තමන්ට ඉන්න නිවහනක් හදාගන්න, ඒ වගේම තමයි තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, වයසට ගියපු අම්මා තාත්තට සලකන්න පෙරුම් පුරාගෙන හිටපු අපේ සහෝදරියන්ට බැරි වෙලා තිබෙනවා. මේ සියල්ල පිළිබඳව අපි කාලාන්තරයක් තිස්සේ අපි හඬ නැගුවා, ඉල්ලා හිටියා. මෙතෙක් මේ රට පාලනය කරපු පාලකයන්ගෙන් අපි ඉල්ලා හිටියා අනේ සර් හිමි තැන අපට දෙන්න කියලා. හැබැයි අපි දන්නවා අපේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම ලංකාවේ සාතිශය බහුතරයක් වෙච්ච අපේ කාන්තාවන්ගේ හඬට කන් දෙන පාලනයක්වත්, ඒ කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් තෘප්ත කරන පාලනයක්වත් මේ රට තුළ නිර්මාණය වුණේ නෑ. ඒ නිසා තමයි පසුගිය කාල පරාසය ඇතුළේ විශේෂයෙන්ම මේ මෑත අවුරුදු 3-4 කාල පරාසය ඇතුළේ ගැහැණු අපි එක මිටට මේ රටේ ජන දුක හඳුනන, මේ රටේ අම්මාවරුන්ගේ දුක වේදනාව හඳුනන, අනාගත දරුවන්ට රටක් ගොඩනැගිය හැකි අලුත් වැඩපිළිවෙලක් සහිත නායකත්වයේ වෙනුවෙන් අපි අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගය වටා ඒකරාශී වුණේ. ඉතින් අපි දන්නවා මේ අවස්ථාවේ අපි ඉතාමත්ම වේගවත්ව අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තිබෙනවා. අනුර සහෝදරයා ජාත්‍යන්තරව බොහෝ රටවල්වල ගිහිල්ලා අපේ වැඩපිළිවෙල පිළිබඳව කතා කරලා තිබෙනවා. ඒ සඳහා ඔවුන්ගේ ජනතා ප්‍රසාදය මාලිමාව වෙත ඉතාමත් සීග්‍රෙන් දිනාගත්තා. ලංකාවේ අපි විවිධ ශේත්‍රවල ඉන්න අපේ කාන්තාවන්, ඒ වගේම විවිධ වෘත්තිකයන්, ඒ වගේම තමයි විශ්‍රාමික ජනතාව ආදී සියලු දෙනායක අපි ඒකරාශී වෙලා මේ වැඩපිළිවෙල ගැන කතා කරලා තිබෙනවා. ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව එක්ක, විශේෂයෙන්ම අපේ සහෝදරයන් එක්ක පහුගිය කාලයේ පුරාවට පවත්වපු කාන්තා සමුළු හරහා, කාන්තා කොට්ටාස සභා හරහා අපි මේ වැඩපිළිවෙල කතා කරලා තිබෙනවා. අපේ රටට අලුත් බලාපොරොත්තුවක් ගෙන එන්න, ඒ වගේම තමයි මේ පවතින ආර්ථික සමාජ දේශපාලන අර්බුදය ඉවර කරන්න ඕන කියන තීරණයට අපි ඇවිල්ලා තිබෙනවා. ආදරණීය සහෝදරියනි, මේ මෙතෙක් මේ විරාජමාන වෙලා හිටපු ජනතාවගේ අසීමිත බදුකන්දෙන් සැප විඳිමින් ඉන්න මේ දේශපාලන ධාරාව මෙතෙක් අපි තියාගෙන කරේ තියාගෙන ආපු දෝලාවක් වගේ. ඒ සඳහා මේ දෝලාව කරේ තියාගෙන ඉන්න අපේ ආච්චිලගේ සියලගේ ජීවිත විනාශ වෙලා තිබෙනවා. අපේ අම්මලගේ තාත්තලගේ ජීවිත විනාශ වෙලා තිබෙනවා. අපේ ජීවිත කාලයෙන් 3-2 මේ සඳහා ගත වෙලා තිබෙනවා. අපි මෙවර මේ දෝලාව බිමින් තියන්න, මේ දෝලාව පෙරලලා දාන්න උත්සාහ නොකළොත් අපේ අනාගත දරු පරපුරේ කරමත තියන්න වෙන්නේ මේ දැවැන්ත බරක්. ඒ නිසා අපි සැප්තැම්බර් 21 වෙනිදා මෙතෙක් අපි මුක්කු ගහලා කරුවක් ගහලා දෝලාවක් හැටියට කරේ තියාගෙන ආපු මේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම පෙරලා දමන බව ඉතාමත් වගකීමෙන් කියනවා. ඒ නිසා අපිට ඉන්නේ ජනාධිපති සහෝදරේ. අපි අපේ ආදරණීය ජනාධිපති සහෝදරයා එක්ක අපි අනාගතයේ අපේ දරුදැරියන් වෙනුවෙන් මේ රටේ දුක් විඳින කාන්තාවන් වෙනුවෙන් විශාල බලාපොරොත්තු ගොඩනගාගෙන ඉන්නවා. වතුකම්කරු ජනතාව හැටියට ගත්තත් මේ වෙනකොට උන්ව රැකියාවේ වැටුප් ලබා දෙනවා කියලා රවට්ටලා තිබෙනවා. විදස්ගත ශ්‍රමිකයන්ට නොයෙකුත් ගැටලු තියෙනවා. ඒ අතර අපේ මැද පෙරදිග ගෘහ සේවයේ කාන්තාවන් ඉතාමත්ම දැඩි දුෂ්කරතාවට මුහුණ දීලා තිබෙනවා. විදුලිය අර්බුදය, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, ඒ වගේම තමයි ලංකාව සමාගම් අතහැර යාම වැනි කාරණා නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා විරහිතව ඉන්න කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා ශුද්‍ර මූල්‍ය ණය සමාගම්වල උගුල් වලට අහු වෙලා පීඩාවට පත් වෙලා ඉන්න කාන්තාවන් විශාල වශයෙන් ඉන්නවා. පහුගිය කාලේ බොහොම අමාරුවෙන් බැංකු ණයක් අරගෙන ඉතාමත්ම අමාරුවෙන් ගැට ගහගෙන ජීවත් වෙච්ච ලංකාවේ ව්‍යවසායිකාවන් වෙන්න පෙරුම් පුරපු සියලු දෙනාගේ ඒ සිහින බොඳ වෙලා ගිහිලා තිබෙනවා. ඒ වගේම තමයි ආබාධිත ප්‍රජාව, ආබාධිත කියන වචනේ නෙවෙයි මං කියන්නේ විශේෂ කුසලතා තියෙන ප්‍රජාව මේ වෙනකොට දැස් දල්වා බලාපොරොත්තු සහගතව ඉන්නවා අලුත් පුනරුද යුගයක ඔවුන්ගේ අනාගතයේ මීට වඩා ලස්සන වේවි කියලා. ඒ වගේම තමයි අපි දන්නවා සමාගම් වලින් ණය අරගෙන වගේම බැංකු ණය අරගෙන ගෙවා ගන්න බැරුව අපේ කාන්තාවන් ඉතාමත්ම දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවකට මුහුණ දීලා තිබෙනවා.
අපේ ජනතා බදු මුදල් වලින් ජනතා සේවය කරනවා වෙනුවට ඔවුන් හැම කෙනාම මෙතෙක් මේ තට්ටු මාරු දේශපාලනය තුලේ ඔවුන්ගේ සුඛ විහරණය සඳහා මේ මුදල් පාවිච්චි කරලා තියෙනවා. කඩාවැටුණු අධ්‍යාපන පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය හා මේ ප්‍රවාහන සේවාව ඇතුලේ කාන්තාවන්ට මුහුණ දෙන්න වගේම දරුවන්ට මුහුණ දෙන්න වෙලා තිබෙන ඒ ඛේදනීය ඉරණම අපි අවසන් කළ යුතුව පවතිනවා. ඒ වගේම තමයි මේ රටේ ජනතා මුදල් වලින් ඉතාමත්ම විශාල පාර්ලිමේන්තුවක අමාත්‍ය මණ්ඩලයක් අපි නඩත්තු කරමින් ඉන්නවා. අපි මේ සියලු ප්‍රශ්නත් එක්ක හැම වෙලාවෙම අපි තුන් වේලා හම්බ කරන සටන ඇතුලේ අපි වැඩිපුර පිරිවැයක් දරාගෙන වැඩිපුර කාලය ශ්‍රමය කැප කරගෙන අපේ විවේකය හා විනෝදය කැප කරගෙන අපිට සිද්ධ වෙලා තිබෙනවා මේ ක්‍රමය නඩත්තු කරන්න. ඒ නිසා අපි මේ ක්‍රමය වෙනුවෙන් වැය කරන ජීවිතය කියලා කියන්නේ අපේ දරුවන් එක්ක අපිට ගත කරන්න තියෙන සුන්දර ජීවිතය. හැබැයි ඒ පිළිබඳව කිසිම හැඟීමක් තිබුණේ නැහැ. මේ පිළිබඳව ජාතික ජනබලවේගයට ඇති වුණු සැබෑම ඕනෑකම නිසා ඔවුන් ප්‍රඥප්තියක් ඇතුලේ ඒ වගේම මේ වැඩපිළිවෙල ඇතුලේ මේ කාන්තාවන් සහ දරුවන් මේ රටේ මූණ දෙන අර්බුද ගැන ප්‍රශ්න ගැන මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා සෑම ශාස්ත්‍රයක්ම නියෝජනය කරන පාසල් ශිෂ්‍යාවන්ගේ පටන් අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන සේවාවන් ගෙල ඉඳලා ව්‍යවසායිකවන් දිරිගැන්වීම සඳහා අපකරුවන් රහිත ණය ලබා දීමේ වැඩපිළිවෙල ජාතික ජනබලවේගයේ හඳුන්වා දීලා තිබෙනවා. ඒ වගේම තමයි අපි අපේ ඉදිරි වැඩපිළිවෙල ඇතුලේ සෑම ශාස්ත්‍රයක්ම කාන්තාවන්ව සවිබල ගැන්වීම සඳහා අපි අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඒක නිසා අපි මෙන්න මේ පුනරුදයුගයක ගමන් ආරම්භ කිරීම සඳහා තමයි මේ කරාශි වෙලා ඉන්නේ. ඉතින් මට ඉතාමත් කෙටියෙන් මම අවසන් කරන්න ඕනේ. මොකද අපි බලාපොරොත්තු වෙන රජය ඇතුලේ අපි නිර්මාණය කරන ආණ්ඩුව ඇතුලේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජනාධිපති ධූර කාලයේ අපි බලාපොරොත්තු වෙන වෙනස එක්ක ඔබ සියලු දෙනාටම මේ බදුවලින් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඒ වගේම තමයි පාසල් උපකරණවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඖෂධ මත අය කරන වැඩබද්ද ඉවර කරන අයින්ක සහ මුලින්ම ඉවත් කරන පාලන ක්‍රමයක් ඇති වෙන බව ඉතාමත්ම වගකීමෙන් යුතු අපි කියනවා. ඒ වගේම තමයි ලබා ගන්නා ජනතා මුදල් ජනතා සේවයට යොදවන බදු මුදල් ජනතා සේවයට යොදවන ආණ්ඩුවක් නාස්තිකාර වියදම් අවම කරපු නාස්තිකාර වියදම් ඉවර කරපු දේශපාලන සංස්කෘතියක් නීතියේ සාධාරණත්වයේ සැමට රැකවරණය හිමිවෙන රටක් සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටම සමානාත්මතාවයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් මේ සියල්ල නිර්මාණය කළ හැකි වන්නේ මාලිමාව ලකුණෙන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයේ යටතේ විතරයි කියන පණිවිඩය අපි තාමත් වගකීමෙන් කියනවා. අන්බාර්ද සහෝදරිගලේ நான் மிகவும் விரைவில் நான் இந்த கதையை நிறுத்திக் கொள்ள வேண்டும் ஏனென்றால் எங்களுடைய தோழருக்கு இடமளிக்க தேவை இருப்பதால் உண்மையாக இந்த நாட்டில் வாழ்கின்ற மக்களுக்கு மூன்று வேளை சாப்பாட்டுக்கு வழி இல்லாமல் அவஸ்தை நிலைக்கு முகம் கொடுத்திருக்கின்ற கஷ்டப்படுகின்ற நம்மளுடைய மக்களுக்கு முக்கியமாக தேவைப்படுகின்ற தேவைகளை பூர்த்தி செய்து கொள்வதற்கு முடியாமல் இருக்கின்ற தருணத்தில் தான் நாங்கள் இந்த அரசியல் மாற்றத்தை எதிர்பார்க்கின்றோம். ஆரம்பத்தில் கூறுவதாக இருந்தால் இவ்வளவு காலமும் மக்கள் மீது வரி சுமையை சுமத்தி அந்த மக்களிடமிருந்து அறவிடப்படுகின்ற வரிகளால் அவர்கள் சுகபோக வாழ்வை வாழ்ந்து கொண்டிருந்தார்கள். அந்த நேரத்தில் இந்த நாட்டு மக்களாகிய நாங்கள் அனைவருமே மிகவும் கவலைக்கு உரிய நிலையில் நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம். கல்வி இல்லாமல் சுகாதார வசதி இல்லாமல் அது மட்டுமல்லாமல் அத்தியாவசிய உணவுப் பொருட்களை வாங்கி கொள்ளக்கூட முடியாமல் பொது போக்குவரத்தில் சிக்கல்களுக்கு முகம் கொடுத்து நாங்கள் வாழ்ந்து கொண்டிருக்கின்ற நிலை. நாங்கள் இதை கட்டாயமாக நாங்கள் மாற்றியமைக்க வேண்டும். ஆகவே தான் நாங்கள் சொல்கின்றோம் எடுக்கின்ற வரிகளுக்கு மக்களுக்கு சேவை அளிக்கின்ற ஒரு அரசாங்கத்தை நாங்கள் கட்டாயமாக உருவாக்குவோம் என்பதை நாங்கள் உறுதி கூற விரும்புகின்றோம். அது மட்டுமல்லாமல் தொழில்வாண்மையாளர்களாக தோட்ட தொழிலாளர்களாக மலையக தோட்ட தொழிலாளர்களை இவ்வளவு காலமும் ஏமாற்றிய இந்த அரசாங்க முறையை இந்த அரசியலை நாங்கள் மாற்றி அமைக்க வேண்டும். தோட்ட தொழிலாளர்களுக்கு உறுதியான காணி உரிமைகளை வழங்குகின்ற சம்பளத்தை வழங்குகின்ற ஒரு நிர்வாகத்துறையில் நீதி நியாயமுள்ள ஒரு நிர்வாகத்துறையை உருவாக்குவதற்கு நாங்கள் தேசிய மக்கள் சக்தி என்ற வகையில் நாங்கள் உறுதி கூறுகின்றோம். ஆகையால் தான் நான் சொல்கின்றேன் இது மலையகத்திலா இருக்கலாம் மத்திய கிழக்கு நாடுகளில் பாடுபடுகின்ற பெண்களுக்காக இருக்கலாம் ஆடை தொழிற்சாலைகளில் கஷ்டப்படுகின்ற பெண்கள் விவசாயத்துறையில் மீனவத்துறையில் நுண்கடன் வசதிகளை பெற்றுக்கொண்டு கவலைக்குரிய நிலையில் இருக்கின்ற அனைத்து பெண்களுக்கும் எங்களுடைய குழந்தைகளுக்கும் மறுமலர்ச்சி யுகத்தை உருவாக்க புதியதோர் நாட்டை கட்டியெழுப்ப
திசை காட்டி சின்னத்தினூடாக வருகின்ற ஜனாதிபதி தேர்தலில் அனுரகுமார திசாநாயக தோழர் அவர்களை ஆதரவு தெரிவிக்க சொல்லி நான் கேட்டுக்கொள்கின்றேன். இது நாங்கள் கட்டாயமாக செய்ய வேண்டிய ஒரு கடமை. இது எங்களுடைய ஒரு தேசிய கடமையாக நாங்கள் நினைக்கின்றோம். இவர் ஒரு கட்சியை சார்ந்த தலைவராக இல்லை, இவர் ஒரு தேசிய தலைவராகத்தான் நாங்கள் பார்க்கின்றோம். அனுரகுமார திசாநாயக சகோதரையா, தவ துரட்டாத் பக்ஷேக நாயக்கேக் நமே எதுமா ஜாதிக நாயக்கேக் ஆதரணீய அன்ற சகோதரையா, மே சியலூம பிரஷ்டவலட்ட லங்காவே தேவன காந்தாவன்கே தேவன பிரஷ்டவலட்ட பீடித்த ஜனதாவகே பிரஷ்டவலட்ட தீவர பிரஜாவ கோவி ஜனதாவ அத்தியாபன லபன சிஷ்யான் ஏ வகேம தமை மே சௌக்கிய அத்தியாபன பத்தத்தின் துலா அபஹஸ்தாவிட பத்துன தருவன் ஹா காந்தாவன் மெத பிரதிக சிட்டின விதேஷ் கத சிட்டின சியலு ஸ்ரீலாங்கிகன் சிங்கள தெமல முஸ்லிம் சியலு தெனா බාල මහලු වැඩි හිටි සියලු දෙනා සියලු දෙනාගේම බලාපොරොත්තුව ඔබ. ඒ වගේම තමයි සහෝදරයා අපේ ලංකාවේ අස්සක් මුල්ලක් නැර සෑම කෙනෙකුගේම මුව මුව රැව් දෙන වචනය තමයි අනිවාර්යෙන් මාලිමාව දිනනවා, අනුර සහෝදරයා දිනනවා. ඒක සහතිකයි, මේක ජාතික වගකීමක්. ජාතික නායකෙක් තේරීම සඳහා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ආපු එකම අවස්ථාව මේ අවස්ථාව අපි තෝරන්නේ ජාතික නායකෙක්. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙමු, ඉදිරි කෙටි කාලය තුල අකණ්ඩව වැඩ කරමු, ගෙවල් වලට යමු, අපි දිනෙන් දින අපේ ප්‍රරිස ආමන්ත්‍රණය කරමු, රැස් කරමු, මේක ජයග්‍රහණය විජයග්‍රහණයකින් කෙලවර කරමු. මාලිමාවට ජය වේවා, අනුරකුමාර දිසානායක සහෝදරයාට ජය වේවා, මාලිමාවට ජය වේවා, මාතෘභූමියට ජය වේවා. ස්තුති. ස්තුති ඔබට. ඒ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහෝදරිය. කොරියාව සිටින අපගේ සහෝදරයෙක් වන නූතන කවියෙක් වන ශෂික සදීප් මෙන්න මෙහෙම ලියනවා. බලය ඇති උන්ට පල දන්න මල් මාලයා ලේවලින් නැහැව්වා හැමදාම ලෝකයක්. සිදුරු වෙයි නම් තැනක වෙඩි හඬින් හදවතා සියල්ලම සියල්ලට ප්‍රථමෙහි මියගේ ප්‍රේමයක්. මෙතුවා කාලයක් අප රටේ ක්‍රියාත්මක වන අප්‍රසන්න දේශපාලනයට තිත තබමින් සැප්තැම්බර් 21 වනදායින් පසු උදාවන නව පුනරුද යුගයක අපගේ නියත ජනපති අනුරකුමාර දිසානායක සහෝදරයාට ඔබ ඇමතීම සඳහා සිදු කරන ආදරණීය ගෞරවණීය ආරාධනයයි මේ. நெருக்கடிக்குள்ளாகி இருக்கின்ற இலங்கை மக்களின் புதிய எதிர்பார்ப்பாகவும் புதிய அரசியல் கலாச்சார மாற்றத்திற்கான திசை காட்டியாகவும் நாடு எதிர்பார்க்கின்ற தேசிய மக்கள் சக்தியின் எங்கள் ஜனாதிபதி வேட்பாளர் தோழர் அனுரகுமார திசாநாயக்க அவர்களை உரையாற்றுவதற்கு அன்புடன் அழைக்கின்றோம். வேதிக்காவே ඉන්න ජාතික ජන බලවේගයේ මේ කාන්තා ව්‍යාපාරය ගොඩනැගීම සඳහා විශාල වෙහෙසක් දරන අද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික වශයෙන් ලියා තැබීමට හේතු වුණු මේ මහා කාන්තා නැගිටීම සූදානම් කිරීම සඳහා වෙහෙස මහන්සි වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන හරණි සහෝදරිය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන අපේ සමන් මලි සහෝදරිය, ඒ වගේම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන වසන්ත සහෝදරිය, අපේ ආර්ථික කමිටුව නියෝජනය කරන සීතා බණ්ඩාර සහෝදරිය මහාචාර්යවරිය, ඒ වගේම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන පෝල්රාජ් සහෝදරිය, ඒ වගේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික ජන බලවේගයේ මේ ව්‍යාපාරයේ ගොඩනැගීමේ විශාල වෙහෙසක් දරන සහෝදරියන් ඒ සියලු දෙනාගෙනුත්, ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන අපේ හර්ෂණ සහෝදරයා, අඳුන්නිත් සහෝදරයා, නලින්ද ජයතිත් සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාගෙනුත් සහභාගී වෙලා ඉන්න ආදරණීය සහෝදරියන් දියණියන් එද සිළු දෙනාගෙනුත් අවසරයි. දැන් අපි කවුරුත් දන්නවා 21 චන්දි සැප්තැම්බර් මොනවා වීද
අපි කාටත් සුභවාදී බලාපොරොත්තුවක් තිබෙනවා. සැප්තැම්බර් 21 වෙනිදා අනිවාර්යෙන් මේ රටේ මේ දේශපාලන පරිවර්තනය සිද්ධ වෙනවා. මම හිතනවා සිංහල දෙමළ මුස්ලිම් ඒ ආකාරයෙන් බැලුවල් ඒ විවිධ ජන කණ්ඩායම් වලටත් මේ පරිවර්තනය අවශ්‍යයි. මහලු වැඩිහිටි තරුණ දරුවන් ඒ විදිහට බැලුවත් මේ සමාජ පරිවර්තනය අවශ්‍යයි. දීවරීන් ගොවීන් ත්‍රිවිල් රථ රියදුරන් ආදී විවිධ ශේත්‍රවල නියෝජනය කරන කණ්ඩායම් දෙස බැලුවත් මේ සමාජ පරිවර්තනය අවශ්‍යයි. මම හිතනවා ඒ හැම දෙනාටම වඩා මේ සමාජ වෙනස මේ පරිවර්තන අවශ්‍ය වී තිබෙන්නේ අවශ්‍ය වන්නේ ඔබට කියලා. ඒ කියන්නේ මේ සමස්ත සමාජයේ කඩාවැටීමේ සමස්ත ආර්ථිකයේ කඩාවැටීමේ මේ අර්බුදයේ ප්‍රධානම වින්දිතයන් බවට පත් වී තිබෙන්නේ අපේ රටේ කාන්තාවන්. ඔබ හඬ ගාලා කතා කරේ නැති වුණාට ඔබ කෑ ගහලා මොර දුන්නේ නැති වුණාට අපි දන්නව ඈත ගම්වල ජීවත් වෙන අම්මගේ අක්කගේ සිට මේ රටේ නගරබදව ජීවත් වෙන සහෝදරිය දක්වා මේ හැම දෙනාම කියාගන්න බැරි දරාගන්න බැරි වේදනාවකින් සහ පීඩාවකින් පෙළෙන බව අපි දන්නවා. එහෙම නෙවෙයිද? විටක ඔබ ඔබගේ වේදනාව හිර කරගෙන ඉන්නේ නැති. තව විටක ඔබගේ වේදනාව වචන වලින් ප්‍රකාශ කරන්නේ නැති. තව විටක ඔබේ වේදනාව කඳුළු වලින් මුදා හරින්නේ නැති. කොච්චර වාරයක්ද? කොච්චර වාරයක්ද? කෑ නොගහපු කටක් තියෙනවා. කඳුළු නොසලපු ඇස් දෙකක්. වේදනාවෙන් බරණු පපුවක් මෙතන කොතනක හරි පුටුවක වාඩි වෙලා ඉන්නවද මට කියන්න? මම කියන්නේ නැහැ. අපේ රටේ මේ සමස්ත ඛේදවාචකී ප්‍රධානම වින්දිතයන් අපේ රටේ කාන්තාවන්. කොයි පැත්තෙන් මේ අර්බුදේ පිපුරුවත් එහි වින්දිතයන් ඔබ වනේක වළක්වන්න බැරි වෙලා තියෙනවද? අපි දන්න අපේ රටේ විශාල යුද්ධයක් තිබුණා. උතුරේද දකුණේද විශාල යුද වැන්දඹුවන් ප්‍රමාණයක් නිර්මාණය වුණා. දරුවා අහිමි වූ දෙමව්පියන්, ස්වාමියා අහිමි වූ අම්මලා මොනතරම් ප්‍රමාණයක් උතුරේ දකුණේ ජීවත් වෙනවාද? අදත් විවිධ සමාජ අවලාද වලට මුහුණ දෙමින් විවිධ සමාජ අපහාසයන්ට මුහුණ දෙමින් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා ඒ යුද්ධයෙන් ව්‍යසනයට පත් වූ කාන්තාවන් කොච්චර වෙහෙසක් දරනවාද? යුද්ධය අවසන් වී අවුරුදු 15ක් ගත වුණත් උතුරේ අම්මා තමන්ගේ අහිමි වූ දරුවාගේ ඡායාරූපේ තියාගෙන තමන්ගේ අහිමි වූ ස්වාමියාගේ ඡායාරූපේ තියාගෙන පාරේ කොච්චර අඬනවද වැළපෙනවද? දකුණේ තමන්ගේ පුතා අහිමි වූ අම්මලා අර පාර්ලිමේන්තු වටරවුමේ පාර්ලිමේන්තු පිට්ටනියේ තිබෙන ඒ සොහොන ඉදිරිපිට ගිහිල්ලා තමන්ගේ පුතාගේ නම තියෙනවද කියලා හොයන්නත් ද ඇඬු කඳුලි. එනිසා මේ අවසන් වූ යුද්ධයේ ප්‍රධාන වින්දිතයන් ප්‍රධාන හඬන වේදනාවට පත් වෙන අය කාන්තාව බවට පත් වී තිබෙනවා. ඒ විතරක්ද? අපේ රටේ මේ සමාජ අපරාධ වැඩිවීමේ ගොදුරු කවුද? ගොදුරු බවට පත් වී තිබෙන්නේ කවුද? දැනට වාර්තා වී තිබෙන ආකාරයට අපේ රටේ කාන්තාවන්ගෙන් විවාහක කාන්තාවන්ගෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් 5%කට වඩා වැඩි ප්‍රමාණයක්
ගෙදරදී ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දීලා තිබෙනවා. එක්කෝ ආර්ථික කඩාවැටීම හේතු කොටගෙන, එක්කෝ සමාජය ඇති වූ වෙනත් කලඹැවිල්ලක් හේතු කොටගෙන නිරන්තරයෙන් පහර දීමට, අපහාසයට, කොන්වීමට ගෙදර ලක් වෙලා නැද්ද? මෙහෙම සිදුවීමින් තිබෙනවා. ගෘහය කියන්නේ හැම දිනාටම සතුට ගෙන දෙන තැනක්. ඒත් බොහෝ අවස්ථාවල ගෘහය එහි ඉන්න කාන්තාවට වේදනාව ගෙන දෙන තැනක් බවට පත් වෙලා තිබෙනවා. ඒ විතරක්ද, පොදු සමාජ ක්‍රියාකාරකම් වලදී, පොදු ප්‍රවාහනයේදී, පොදු වැසිකිලි පද්ධතියක් හොයා ගැනීමේදී මොනතරම් දුෂ්කරතාවයකට මේ කාන්තාව මුහුණ දී තිබෙනවාද? ඒ වගේම ඔබ දන්නවා, සුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයේ හිර වෙලා 2021 වෙනකොට ආසන්න වශයෙන් 200කට වඩා වැඩි ප්‍රමාණයක් සිවිදිවි හානි කරගන්නවා. තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම වෙනුවෙන් යම් ණය මුදලක් අරන් තිබෙනවා, ණය බෙල්ලටම හිර වෙලා තිබෙනවා. හිර වෙච්ච ප්‍රමාණය කොච්චරද කියනවා නම් ජීවිතය අහිමි කර ගැනීම සඳහා බල කරලා තිබෙනවා. තමන්ගේ දරුවන්, තමන් විශේෂයෙන්ම තමන් විඳින දුක තමන්ට අත්පත් නොවෙන්න නම්, තමන්ගේ දරුවන්ට අත්පත් නොවෙන්න නම් මේට වඩා හොඳ අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට ඕන කියලා වේසමාංශ වෙනවා. මම හිතන ඔබගේ ජීවිතේ වැඩි කාලයක් ඔබ වැය කරන්නේ ඔබගේ දරුවන් වෙනුවෙන්. හැබැයි දරුවන්ට අත්පත් වී තිබෙන ඉරණම කුමක්ද? සමාජ අපරාධවල ගොදුරු බවට පත් වෙලා තිබෙනවා, මත්කුඩු මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. මහත් බලාපොරොත්තු තියාගෙන හදපු තමන්ගේ දරුවා තමන්ගේ ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනවා. ඔබගේ පපුවේ ඇතුළේ කොච්චර වේදනාවක්, කොච්චර ගින්නක් පත්තු වෙනවද? මට ඊයේ රත්නපුරේදී හම්බුණා එහෙම අම්මා කෙනෙක්. තමන්ගේ දරුවට ඇති වී තිබෙන විපත්තිය පිළිබඳව, තමන්ගේ දරුවා රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් වෙච්ච ආකාරය, ඒකට සාධාරණ ඉටු කර ගැනීම සඳහා වාස් ගුණවර්ධනත් එක්ක නඩු කියපු විදිය ඇය එකින් එක මට කියලා දුන්නා, පෙන්නලා දුන්නා. ඇය තනිව සටනක් කරා තමන්ගේ දරුවාගේ සාධාරණ අයිති වෙනුවෙන්. හැබැයි තමන්ට ඉතුරුනේ කවර දරුවෙක්ද කියලා ඇය අම්මා අඬන කියන. ඒ කියන්නේ මොකද්ද? මේ සමස්ත සමාජ ඛේදවාචකී ගොදුරු බවට අපේ සහෝදරිය, අපේ අම්මා, අපේ නැගිනිය, අපේ දැරිවිය පත් වෙලා තිබෙනවා. දැන් අපි අහන්නේ මේක මේ විදිහට මේ අඬ දෙන්න ඕනද, වෙනස් කළ යුතුද? උත්තරේ තියෙනවා. අපි ඉදිරිපිට තෝරා ගැනීමේ පාරවල් දෙකක් තියෙනවා. එක්කෝ මේ වේදනාව, මේ පීඩාව, මේ ඛේදවාචකය මේ විදියටම ගලාගෙන යමින්, ඉවසමින්, දරාගනිමින් අවසානය කරා යන්න පුළුවන්. යන්න පුළුවන්, ඉවසන්න පුළුවන්, දරාගන්න පුළුවන්. අවසානයේදී එද මේ අනතෙක් මේ පීඩාවෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක වතාවක් හෝ අපි පොරබදන්න ඕනේ නැද්ද? ජීවිතේ හොයාගෙන සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පොරබැදීම කියලා කියන්නේ ඔබගේ ජීවිතය සොයා ගැනීම සඳහා කරන පොරබැදීම. ඒ වෙනුවෙන් අන් හැම දෙනාටත් වඩා විශාල කාර්යයක්, විශාල වගකීමක් ඔබට තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි දන්නවා අපිට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්, අපි විවිධ වැඩ කරමින් ආවා. අපි උද්ඝෝෂණ කරලා තිබෙනවා, රැස්වීම් කරලා තිබෙනවා, විවිධ කණ්ඩායම් මුණ ගැහිලා තිබෙනවා, විවිධ කණ්ඩායම් එක්ක දේශපාලනය කරලා තියෙනවා. හැබැයි පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 30 වෙනිදා අපි මාතරින් පටන් ගත්තා මේ කාන්තාවන්ගේ නැගී සිටීම සහ කාන්තාවන් ඒකරාශී කිරීම. කාන්තාවන්ගේ නැගී සිටීම සහ කාන්තාවන් ඒකරාශී කිරීම මාතරින් පටන් ගත්තේ ඒ ව්‍යායාමයේ රට පුරා විසිරී පැතිරී සිටු ඛේදවාචකයට දුක් විඳපු අම්මලා, සහෝදරයන්, දරුවන්, ජාතික ජනබලවේගී කෙරෙහි විශ්වාසිත බලා මහා සුනාමියක් වගේ එකතු වෙන්න පටන් ගත්තා. ඒ කොච්චරද කියනවා නම් මං හිතන්නේ සතුරා බය වුණෙත්
අපට ප්‍රතිවිරුද්ධ පාර්ශවය බය වුණෙත් අපට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පරාජය නලල කෙටුවෙත් මේ කාන්තාවන්ගේ නැගී සිටීම කියලා අපි විශ්වාස කරනවා. ඔබගේ නැගී සිටීම තමයි එක පැත්තකින් ප්‍රතිවිරුද්ධ පාර්ශවය කලබලයට පත් කරා, අනිත් පැත්තෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පරාජය නලල කෙටුවා. හරිද? මේක තමයි ඇත්තම කතාව. නලල කෙටුවා. එනිසා තව කෙටි දවසයි තිබෙන්නේ. මේ ආරම්භ කරපු ගමන අතරමඳ නතර කරන්නේ නැතුව, ආරම්භ කරපු ගමන අතරමඳ අඩාල වෙන්න දෙන්නේ නැතුව, ආරම්භ කරපු ගමන කුඩා ජයග්‍රහණකින් කෙලවර කරන්නේ නැතුව, ආරම්භ කරපු ගමන විජයග්‍රහණකින් කෙලවර කරන්න අපි හැමදෙනාම එකතු වෙමු, පොරබදමු කියලා මං ඉල්ලා සිටිනවා. ඇයි? ඔබට අපට පැවරී තිබෙන්නේ එක කාර්යයක්, ඔබට අපට තිබෙන්නේ එක අරමුණක්. අපි නොදකපු අය වෙන්න පුළුවන්, අපි මුණ නොගැසුණු අය වෙන්න පුළුවන්, අපි බොහෝ දුර පළාත්වල ජීවත් වෙන අය වෙන්න පුළුවන්, අපි විවිධ වෘත්තීන් වල යෙදෙන අය වෙන්න පුළුවන්. හැබැයි අපි හැම දෙනාම එක අරමුණකට ගැට ගහලා තියෙනවා. ඒක තමයි නේද මුළු රටම එක මිටට ගැට ගහලා තියෙනවා. මෙතන ගැට ගහලා තියෙනවා. කුමක් වෙනුවෙන්ද? පොදු ජනයාගේ ජීවිතයක්, විශේෂයෙන්ම අපේ රටේ පීඩාවට දුක්ඛදායි තත්ත්වයට පත් වී තිබෙන අපේ සහෝදරියගේ අම්මගේ දියණියගේ ජීවිතයත් මේට වඩා උසස් ජීවිතයක් බවට පත් කරන්න ඕන. අපි සැප්තැම්බර් 21 යනු මේ වැඩේ අවසානය නෙවෙයි. සැප්තැම්බර් 21 තමයි මේ වැඩේ අපි පටන් ගන්න දිනේ. අපි ඉතාමත් සැලසුම් සහගතව පියවරෙන් පියවර මේ රටේ ජනතාව වෙලී තිබෙන මේ දුගී තත්වයෙන්, මේ රටේ ජනතාව වෙලී තිබෙන මේ ඛේදවාචකයෙන්, රටක් හැටියට අපි ගිලී තිබෙන මේ අඳුරු අගාධයෙන් මුදවා ගැනීමේ වගකීම බාර ගන්න අපි සූදානම්. පියවරෙන් පියවර. ගොඩක් තියෙනවා වැඩ කරන්න. හැබැයි ඒ ගොඩක් වැඩ කරන්න කලින් නේද අපිට හම්බ වෙන්නේ උරුලෑවා ගියපු පාරක්. හැමතැනම ගඳයි නේද? හැමතැනම පහුරු ගාලා, දකින තැන වසුරු හෙලලා අපිට හම්බ වෙන්නේ උරුලෑවා ගියපු පාරක් වගේ තැනක්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආරම්භයේ සිටම ඇඟේ ගා ගන්නේ නැතුව මතකද? පියවරෙන් පියවර මේක සුද්ධ කරනවා. සුද්ධ කරනවා. පටන් ගන්න කොතනින්ද? එක, අපේ රට ඕනෑම රටක සමාජයක් පවතින්නේ නීති මතම නෙවෙයි. හැබැයි නීති කඩා වැටෙනොත් සියල්ලම නැතුව යනවා. මතක තියාගන්න. අපි දන්න සමාජයක ස්ථාවර භාවය, සමාජයක මුළු පැවැත්ම රඳා පවතින්නේ නීති මතම නොවන බව අපි දන්නවා. නීති මත, රීතීන් මත, සම්ප්‍රදායන් මත, ඇදහිලි මත, විශ්වාසයන් මත තමයි ඒ මොහොතේ සමාජය පවතින්නේ. නීති ඒක විශාල වැඩ කොටසක් කරනවා. රීති ඒකත් ඒ කාර්යයට අනුබල දෙනවා. ඒ සමාජයේ ඒ මොහොතේ තිබෙන සම්ප්‍රදායන්, ඇදහිලි, විශ්වාසයන් සමාජයක් ඒකමතික භාවයට ගිනනවා. හැබැයි සම්ප්‍රදායන් ප්‍රමුඛ කරගෙන නෙවෙයි රටක් පවතින්නේ නීතිය ප්‍රමුඛ කොටගෙන. අනිසියල්ල සාර්ථකුණ ප්‍රමාණවත් නැහැ නීතිය සාර්ථකුණු වී. ඔබගේ ආරක්ෂාව, ඔබගේ අයිතිවාසිකම් මේ සියල්ල නීතිය තුල ගැබ්වී තිබෙනවා. ඒ නිසා අපි පළමු කොටම නීතියේ විධානයේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව නිර්මාණය කරනවා. ළම අපරාධ වැඩි වී තිබෙනවා. ස්ත්‍රී දූෂණයන් වැඩි වී තිබෙනවා. සමාජ අපරාධයන් වැඩි වී තිබෙනවා. මේක පටන් ගන්න තියෙන සම්ප්‍රදායන්ට බල කරලා නෙවෙයි. මේක පටන් ගන්න තියෙන විශ්වාසයන්ට බල කරලා නෙවෙයි. මේක පටන් ගන්න තිබෙන්නේ නීතිය කරෙහි පොදු ජනයාගේ විශ්වාසය අදලා. නීතියට මතක තියන සමාජයේ ස්ථවර භාවය හදනවා
බියටයි ලැජ්ජාවට කියන කරුණු දෙකටම. එකක් බිය වෙන්න ඕන නීතියට. හැබැයි අපේ රටේ අද නීතියට බිය නැහැ. මහා පාස්කු ප්‍රහාරයන් සිදු කරලා ජනාධිපති පුටුවෙත් වාඩි වෙන්න පුළුවන් නම් මොකටද නීතියට බය වෙන්නේ? මහා මූල්‍ය අපරාධ කරලා පාර්ලිමේන්තුවේ තින්න පුළුවන් නම් මොකටද නීතියට බය වෙන්නේ? මහා කප්පම් අරගෙන පාර්ලිමේන්තු අමාත්‍ය ධුර දරන්න පුළුවන් නම් මොකටද නීතියට බය වෙන්නේ? ඒ නිසා පළමු කොටම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හැම දිනම නීතියේ ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙනවා. පණ දෙනවා. ඒක ඇතුළේ තමයි කුඩු පාතාලය අපරාධ මැඩ පැවැත්වීම ගැබ්බී තිබෙන්නේ නීතියට පණ දීම ඇතුළේ. නීතියට පණ දෙන්නේ නැතුව කුඩු නතර කරන්න බෑ. නීතියට පණ දෙන්නේ නැතුව අපරාධ නතර කරන්න බෑ. නීතියට පණ දෙන්නේ නැතුව පාතාලය නතර කරන්න බෑ. අපි ඉතා හොඳින් දන්නවා අපේ රටේ 70 දශකයේ තිබුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නෙවෙයි. අපරාධකාරයත් වැඩේ කරන කෙනත් ඕනා, තුවක්කුවත් ඕනා, එයාම යන්න ඕනා. හැබැයි අද කොතන තියෙන්නේ? අද හිරගෙදර ඉඳන් එළිය කුඩු විකුණන්න පුළුවන්. ඩුබායි ඉඳන් මෙහෙ ඝාතනයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද තියෙන්නේ මේ? සංවිධානාත්මක අපරාධ. හරිද? ඉස්සර තිබුණේ කේන්තියට, කෝපයකට, කුඩා වෛරයකට සෙද්දුණු අපරාධ. අද අපේ රට වෙලිලා තියෙන්නේ මොකද්ද? සංවිධානාත්මක අපරාධ කල්ලීන්ගේ ග්‍රහණයට අපේ රට පත් වී තිබෙනවා. අන්න ඒකේ ගොදුරු බවට තමයි ඔබගේ දරුවා පත් වී තිබෙන්නේ. ඒකේ ගොදුරු බවට තමයි ඔබගේ දරුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී තිබෙන්නේ. ඒකේ ගොදුරු බවට තමයි ඔබගේ දරුවා මහත් බලාපොරොත්තු හදාගෙන ගොඩනගපු දරුවා කබ පෙර පෙර හොටු ගලගල නේද වැනි වැනි ජීවත් වෙන්නේ. මඩ පවතන්නු නැද්ද? ඔය කවුරු බය වුණත්, කවුරු යටත් වුණත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පවත්වලා රටේ නීතිය සහ විධානය ආධිපත්‍ය තහවුරු කරනවා. දරුවෝ ගැන බිය නැති, දරුවන්ගේ අනාගතය ගැන බිය නැති සමාජයක් අපි ආරම්භෙදී හදනවා. ඒක අපි කරන්න ඕන. දෙවනුව මම මේ දෙවනුව කියන්නේ මේ එකට යන වැඩ හොඳි. හරිද? එකක් පිටුපස එකක් නෙවෙයි. එක එක අංශවලින් දෙක දරුවන්ගේ අධ්‍යාපනය. අපි දන්නව හොඳටම මේ අධ්‍යාපනය ගත්තොත් අපේ දුප්පත්භාවයේ රේඛාවයි අධ්‍යාපන රේඛාවයි එකට තියෙන්නේ. දුප්පත් නම් නූගත්, නූගත් නම් දුප්පත්. අධ්‍යාපනයයි අපරාධය අතර සම්බන්ධයක් තියෙනවා. රිමාන්ඩ් භාරයට පත්වෙච්ච එකෙන් 85% අටේ පන්තියට යටින්ද 2020 කවුරුද? එහෙනම් අපරාධය අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. දෙමව්පියන්ගේ දරුවන් පිළිබඳ බලාපොරොත්තුවයි, බලාපොරොත්තු කඩවීමයි අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. දෙමව්පිය විශාල වේසක් දරන තමන්ගේ දරුවන්ට උගන්වන්න, ඒක තමයි දරුවන්ගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව. හැබැයි අසාර්ථක වෙනවා, දෙමව්පියන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. වෙලා නැද්ද? ඒ නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ සියල්ල දෙස කල්පනා කරපුවාම අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතාම තැන තමයි අධ්‍යාපනය. අපි පළමු කොටම මේ පාසල් අධ්‍යාපනය ඇති වී තිබෙන විෂමතාවය තුරන් කරනවා. අම්මලා පාන්දර නැගිටලා දරුවට ඇහැරවලා නේද කෑම හදලා නැවත නිදා ගන්න දරුවා ඇහැරවලා ඇරවන්නේ ඇස් පියාගෙන ඉන්න දරුවගේ මූණ හොදලා ඇඳුම් අඳවලා මේ වෑන් එකට පටවන එක නතර කරනවා. වෑන් එකට නගිනව නෙමෙයි පටවනවා. ළමයන් නගින කොටත් නිදි, ඉස්කෝලෙන් බහින කොටත් නිදි, ආපහු ඉස්කෝලෙන් වෑන් එකට නගින කොටත් නිදි, ගෙදර ඇවිල්ලා බහින කොටත් නිදි. බලන්නකෝ වෑන් වල අපි දැකලා තියෙන පාසල් වෑන් ටික ළමයි නිදිනේ. මොන ජීවිතයක්ද? ඒ නිසා අපි මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන විෂමතාවය ඉවත් කොට සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබාගත හැකි පාසලක් අපි නිර්මාණය කරනවා. ඕනෑම දරුවෙකුට යන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර් 3යි.
කිලෝමීටර් 3. ලෝක රටවල් එහෙම තමයි. දැන් ජපානේ වගේ රටක් ගත්තොත් හදිසියාගේ පදිංචි මාරුනොත් අලුතෙන් පදිංචි වෙන තැනට දරුවා දානවා. පදිංචි මාරුනොත් අලුතෙන් පදිංචි වෙන තැනට දරුවා දානවා. එතනින් මාරුනොත් ඊළඟ යන ඉස්කෝලේ ඊළඟ පදිංචි වෙන තැන දරුවා දානවා. අපේ පදිංචි මාරු කරන දරුවා දාන්න. නැත්ද? මම දන්නවා හම්බන්තොට පැත්තේ අය පදිංචි මාරු කරනවා මාතරට දරුවා දාන්න. මොනරාගල පැත්තේ අය පදිංචි මාරු කරන බදුල්ලට දරුවා දාන්න. හරිද? අර රටවල වල වෙන්නේ පදිංචි මාරු කරපුවාම ලැබෙන ඉස්කෝලට දරුවා දානවා. අපි ඉස්කෝලයක් හොයාගන්න පදිංචි මාරු කරනවා. මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා මතක තබා ගන්න මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන මේ විෂමතාවය තුරන් කරලා සෑම දරුවෙකුටම පහසුකම් සහිත පාසලක් ආසන්නෙම අපි නිර්මාණය කරනවා. දෙමව්පියන් මතත් දරුවා මතත් මේ පැටවී තිබෙන බරින් අපි නිදහස් කරගන්නවා. ඊළඟ මේ අධ්‍යාපනය ගමන් කරමින් තිබෙන ඒකරේඛීය පාරක් පළවෙනි පන්තියට බාර දෙනවා. සාමාන්‍ය පෙළ විභාග කරනවා, උසස් පෙළ මැක්ස් සයන්ස් කරනවා, විද්‍යා ගණිත කරනවා නේද, විද්‍යා ගණිත කරනවා, දොස්තර කරනවා. එකම පාරයි. කාගෙන් ඇහුවත් කියන්නේ මොකද්ද? මගේ දරුවා වෛද්‍යවරයෙක් කිරීම මගේ ඒකායන පරමාර්ථයයි. දොස්තර මහත්තයෙක් ඇහුවත් එහෙමයි. ඉරියදුරු මහත්තයෙක් ඇහුවත් එහෙමයි. සාමාන්‍යයෙන් පහුගිය කාලේ පළවෙනි පන්තියේ ඇතුළත් වුණා 320,000. හැබැයි වෛද්‍ය පීඨර ගන්න 2000යි උපරිම. එතකොට 320,000යි 2000යි වැරදි. අපි 10 වසරෙන් තෝරනවා තේරීමි විභාගයක් පවත්වනවා. ඒ තේරීමි විභාගයෙන් පසුව එහි ලබා ගන්නා සමාර්ථයන් පන්ති භාර ගුරුතුමියගේ අදහස, දරුවාගේ කැමැත්ත, දෙමව්පියන්ගේ කැමැත්ත මත තව පැතුරුණු පාරවල් ගොඩක් තියෙනවා දරුවට ඉස්සරහට යන්න. දැන් අපි අධ්‍යාපනයේ තියෙන එකම පාර පළවෙනි පන්තිය ශිෂ්‍යත්ව විභාගේ, 10 විභාගේ උසස් පෙළ ගණිත විද්‍යා, දොස්තර ඉංජිනේරුවා. ඕකනේ ප්‍රාර්ථනීය. අධ්‍යාපනය කියන්නේ ඒකරේඛීය පාරක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ පැතුරුණු පාරවල් ගොඩක්. අපි යන්න 10 වසරෙන් පස්සේ දරුවන්ට තියෙන පැතුරුණු පාරවල් ගොඩක් යන්න. අපි එක දරුවෙක්වත් පාසලෙන් එළියට වැටෙන්න දෙන්නේ නැහැ. අධ්‍යාපන ඉදිරි ගමනක් හෝ වෘත්තීයමය මට්ටමින් ඉදිරි ගමනකට දොරටු විවෘත කරන්නේ නැතුව හැම දරුවන් පාසලට එනවා. එයාට එක්ක අධ්‍යාපන පාරක් තියෙනවා ඉස්සරහට යන්න, එක්ක එයාට වෘත්තීයමය පාරක් තියෙනවා ඉස්සරහට යන්න. එක දරුවෙක්වත් අත්තරින් නැති අධ්‍යාපන ක්‍රමයක් හදනවා. අද අපේ අම්මලා අක්කලා මුහුණ දී තිබෙන තමන්ගේ දරුවන් පිළිබඳ ඛේද වාචකය අධ්‍යාපනයේ කොටස අපි එතන නිදහස් කළ දෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දන්නවා ආර්ථිකයේ පංගුව අධ්‍යාපනයේ තන. ආර්ථිකයේ පංගුව ඒක විසඳන්නත් ඕන. අපි රටක් හැටියට ගත්ත දුප්පත්, අපි ආණ්ඩුවත් දුප්පත්, ජනතාවත් දුප්පත්. එහෙමනේ අපේ රට දුප්පත්. ණය ගවා ගන්න බැරි රටක්, බෙහෙත් ටික ගේන්න බැරි රටක්, බිත්තර ටික හදා ගන්න බැරි රටක් නේද? රට වටේ මුහුද තිබ්බ ලුණු ටික හදා ගන්න බැරි රටක්. රටක් හැටියට අපි දුප්පත්. ආණ්ඩුවක් හැටියට ඇතර ආණ්ඩුවේ තත්ත්වය බැලුවොත් නේද, රටේ ජනතාවට වඩා ආණ්ඩුව දුප්පත්. ඔව්, පඩි ගෙවා ගන්න සල්ලි නැතුව වෙනවා, බඩු ගේන්න සල්ලි නැතුව වෙනවා, අධ්‍යාපන පාසුකම් දෙන්න සල්ලි නැති වෙනවා, වෙන් කරපු සල්ලි කපනවා, දුප්පත් ජනතාව. ඒ වගේම දුප්පත්. ඒ දුප්පත් වීමේ ඛේද වාචකය ඔබගේ ශරීරය මත හෙළලා තියෙනවා, ඔබගේ ජීවිතය මත හෙළලා තියෙනවා. ඔබ තමයි කුස්සියට ගියාට පස්සේ දුප්පත් භාවයේ ඉරණම ඔබට පෙන්නුම් කරන කුස්සියේදී. ඔබට කඩේට ගියපුවාම රටේ දුප්පත් භාවයේ පෙන්නුම් කරනවා කඩේට ගියපුවාම. එනිසා ඔබගේ ජීවිතයේ මේ වේදනාවන් ඇතුළේ තියෙන විශාලම පංගුව දුප්පත් භාවය. රටක් හැටියටත්, ආණ්ඩුවක් හැටියටත්, ජනතාවක් හැටියටත්. එනිසා පියවරෙන් පියවර පෙළ ගස්සලා තියෙනවා කොහොමද අපේ රට පෝසත් කරන්නේ. රට පෝසත් කරොත් ආණ්ඩුව පෝසත් වෙනවා, ආණ්ඩුවෙන් සේවාවන්ට කියනවා රට පෝසත් වෙනවා කියන්නේ
ඒ රටේ ජනතාවත් පොහොසත් වෙනවා. අපේ රටේ තියෙන විභවතාවයන් මහමුද කොහොමද අපි උපයෝග කරගන්නේ? අපේ රටේ පිහිටීම් අපි කොහොමද උපයෝග කරගන්නේ? අපේ රටේ ස්වභාවික සම්පත් අපි කොහොමද උපයෝග කරගන්නේ? අපේ රටේ මානව සම්පත් අපි කොහොමද උපයෝග කරගන්නේ? අපේ රටේ තියෙන නේද විදේශ සම්පත්තාවෙන් අපි කොහොමද උපයෝග කරගන්නේ? මේ සියල්ල උපයෝග කරන පියවරින් පියවර පියවරින් පියවර අපේ රට පොහොසත් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්ම අපි හදලා තියෙනවා. පොහොසත් රාජ්‍ය. හැබැයි මම කියන්නේ ඒක එක රැයෙන් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එනිසාද මේ ඛේදවාචකය ඔබට බලපාලා තියෙනවා. සාමාන්‍යයෙන් ක්‍රමානුකූලව විදේශගත ගෘහ සේවිකාවන් සඳහා යන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ගත්තොත් 2018 81000යි 2019 80000යි අපි නම් 20 21 වැඩි ගණනේ කරන්න ඕනේ. 2022 ගත්තොත් 124000යි. නැවත මොකද වෙන්න පටන් ගත්තේ? නැවත මේ විදේශගත ගෘහ සේවිකාවන් සඳහා යන පංගුව වැඩි වෙමින් තිබෙනවා. ඇයි? දුප්පත්. දුප්පත්. ගැබිනි මව්වරුන්ට හරියමං ආහාර වේලක් නැහැ. ඇයි? දුප්පත්. එංගලන්තේ කරපු සමීක්ෂණයකින් ලංකාව තුළ වාර්තා වුණා පාසල් දරුවන්ගෙන් 810000 සමන 8100ක් නේ 800000 40 ලක්ෂයක් ඉන්න ළමයි නේ 810000 45 ලක්ෂයට ආසන්න දරුවන්ගෙන් 810000 මන්දපෝෂණයෙන් පෙළෙනවා කියලා වාර්තාවල පළ වුණා. දුප්පත් ආණ්ඩුවේක ප්‍රතික්ෂේප කරනවා. මේ වාර්තාවල පළ වුණා. කියන්නේ පාසල් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ගැබිනි අම්මට හරියමං ආහාර වේලක් නැහැ. ඒ වගේම රැකියාව අවස්ථා විදේශගත වෙලා ඉන්න වෙලා තියෙනවා. ව්‍යාපාරය පටන් ගන්න සුද්‍ර මූල ණය හිර වෙලා ජීවිතේ බිලි දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? මේ ආර්ථිකයේ ඇති වීමේ දුප්පත්භාවයේ ප්‍රධාන ගොදුරක් බවට ඔබපත් වී තිබෙනවා. අපි පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ ආර්ථිකය පෝෂත් කරන්නම් ඔබගේ ජීවිතය නගා සිටින සැලසුමක් හදන්නම්. ඒකට ඉතාමත් ක්‍රමවත් වැඩපිළිවෙලක් මා එක ගැන ගොඩක් කියන්නේ නැහැ. මොකද ඒක ගැන කියන්න ලොකුම කතාව තියෙන්නේ හෙට. මොකද හෙට වැඩපිළිවෙල දක්වනවා. අපි එතෙන්දී අපේ කතාව කියන්න මොකද්ද අපි කරන්න කියලා. අපි ගොඩ ගන්නවා. අපි ඒක ගොඩ නැගීමේ දිශාව ගොඩ ගැනීමේ දිශාවට අපි යන්න ඕනකම තියෙනවා. හැබැයි ගොඩ ගන්නකම් අපි මොකද කරන්න ඕන? ජනතාවට ආහාර දෙන්න ඕන. ආර්ථිකය ගොඩ නැගලා ඒකේ ප්‍රතිලාභ ගලාගෙන එන තෙක් අපිට කියන්න බෑ අම්මට උයන් නැතුව ඉන්න කියලා. අපිට කියන්න බෑ දරුවට උගන්වන්න නැතුව ඉන්න කියලා. අපිට කියන්න බෑ වැඩිහිටියන්ට බෙහෙත් අරන් දෙන්න නැතුව ඉන්න කියලා. එනිසා මොකද කරන්නේ? ආරම්භයේදීම ආහාර ගන්න අසමත්, බෙහෙත් ගන්න අසමත්, දරුවන්ට උගන්වන්න අසමත්, එහෙම හැකියාවක් නැති පවුලක් ඉන්නවා නම් ඒ පවුලකට අවම රුපියල් 10000ක දීමනාවක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ලබා දෙනවා. අවම ගොඩක් අමාරු නම් ඒක 15000 දක්වා වැඩි වෙනවා. හරිද? 10000ෙන් අපි පටන් ගන්නවා. මොකද රට හදනකම් අපිට කියන්න බෑ නොකා හිටපල්ලා, බෙහෙත් ගන්න නැති හිටපල්ලා කියලා අපිට කියන්න බෑ. ඒගොල්ලන්ට අපි මොකද කරන්නේ? ආහාර, අධ්‍යාපන සෞඛ්‍ය සඳහා යම් දීමනාවක් ලබා දෙන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ලෑස් කටයුතු කරනවා. ඒ වගේම ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය මත හෙලා තිබෙන වැඩපතු මුළුමනින්ම අයින් කරනවා. ලයිට් බිල ඉතා කෙටි කාලයක් ඇතුළත 3-1 අඩු කරන්න පුළුවන්. 900 බිල 600ට බස්සන්න පුළුවන්. 600 බිල 400ට බස්සන්න පුළුවන්. 3000 බිල 2000ට බස්සන්න පුළුවන්. කෙටි කාලයක් ඇතුළත සැලසුම් හදලා තියෙනවා. තෙල් බිල අඩු කරන්න පුළුවන්. හරි, සැලසුමක් හදලා. එනිසා මොකද කරන්නේ? අපි ආර්ථිකය හදනකම්, ආර්ථික හදලා ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන නැති අපි ජනතාව බලා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික සහන වැඩසටහනකුත් ජාතික ජනබලවේගයේ ආණ්ඩු ක්‍රියාත්මක කරනවා. ඒක අපි හදලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් ඒ සේවාවන් පමණක් නෙවෙයි, ඒ වගේ බද්ධ විවත් කිරීම සඳහා පමණක්ම නොවී
අපේ රටේ කාන්තාව ඇය යම් ඒ දිනපතා එහෙට මෙහෙට යන වැඩ කරන රස්සාවක් වෙනුවට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ස්වයං රැකියාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන පදනම අපි හදනවා. අලුත් ව්‍යවසායිකාවක් බවට පත් වෙන්න හතර පහ දිනක එකතු වෙලා පොඩි ව්‍යාපාරයක් කරන්න, ඒක 10ක් 15ක් එකතු වෙන දක්වා වර්ධනය කරගන්න, ඒක 20ක් 30ක් දක්වා වර්ධනය කරගන්න, ඒකට අවශ්‍ය වෙන සැලැස්ම අපි හදලා තියෙනවා. අපි දන්නවා අපිට අලුත් ව්‍යවසායකයෙක් හදන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. මොනවද? වැඩේ පටන් ගන්න සල්ලිනේ. අපි මොකද කරන්නේ? අපි පරීක්ෂාවට භාජනය කරනවා ඇය කරන්න යන වැඩේ මොකද්ද කියලා. අපි කියන ඒ සඳහා ව්‍යාපෘති සැලැස්මක් හදලා දෙන්න. මම අන්න මෙහෙම මල් වගාවක් කරන්න යනවා. මේ වගේ මල් මම වගා කරන්න හදන්නේ. ආරම්භයේදී මට ඉඩමක් බදු කුලියට ගන්න මෙච්චර මුදලක් අවශ්‍ය වෙයි. පැලටික ගන්න මෙච්චර මුදලක් අවශ්‍ය වෙයි. මට එළිය මෙච්චර මාකට් එකක් තියෙනවා. පැලයක් මට මේ ගානට විකුණන්න පුළුවන් වෙයි. මෙන්න මේ කාලයකට මට පැල මෙච්චර විකුණ ගන්න පුළුවන්. මෙච්චර මට ආදායමක් උපයා ගන්න පුළුවන් කියලා ව්‍යාපෘති වාර්තාවක්. එතකොට මොකද කරන්නේ? විධිමත් ඒ පිළිබඳ අවබෝධය තියෙන කණ්ඩායමක් විසින් ඒ ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා බලනවා මේක සක්්‍යතාවෙන් යුතු ව්‍යාපෘති වාර්තාවක්ද? මේක හරියන වැඩක්ද? ඕකනේ කියන්නේ. මේක හරියන වැඩක්ද? මේක නිකන් වැඩක් නැති වැඩක්ද? හරියන වැඩක්ද කියලා පරීක්ෂාවට භාජනය කරනවා. එතකොට සක්්‍යතාවෙන් යුතු ව්‍යාපෘති වාර්තාවක් ඔබ අතේ තියෙනවා. මොකද කරන්නේ? අන්නේ ව්‍යාපෘති වාර්තාව මත සමහර බැංකුවලට ආණ්ඩුව ඇප වෙලා ණය මුදල දෙනවා. ඇප වෙන්නේ කවුද ආණ්ඩුව? ඔබට දේපල ඇපයක් තියන්න අවශ්‍ය නැහැ. ඔබ දීර්ඝ කාලයක් හොඳ ගනුදෙනුකරුවෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඔබගේ ව්‍යාපෘතිය ආණ්ඩුව සක්්‍යතාවෙන් යුතු නම් ඒක ආණ්ඩුව ගැරන්ටි එකක් දෙනවා බැංකුවට ආණ්ඩුව ඇප වෙනවා ණය මුදල් නිදහස් කරන්න. හැබැයි ඒක අරංගිල ව්‍යාපෘතිය වෙනුවට වෙන ඒවාට කරන්නත් බෑ. නිලධාරි මහත්තයෙක් ඉන්නවා පියවරෙන් පියවර පියවරෙන් පියවර ඒක අධීක්ෂණය කරන්න. අසාර්ථක වෙනවනම් නැවත මැදිහත්වල වෙනස් කරන්න. අර මුදල් ගත්තු කෙනා සියදිවි හානි කරගන්න තැනට නෙවෙයි ඒකයි සිද්ධ වුනේ. කොච්චර තියෙනවද? බිම්මල් වගාව කොච්චර පටන් ගත්තද? ගාපු හට් තියෙනවා, අද පිදුරුත් නෑ නේද? මොනවද අර මේවන දාන්නේ? මොකද කොව් බතුත් නෑ. හරිද? පටන් ගන්නකොට කොහොමද? මල් වගාව කොච්චර පටන් ගත්තද නේද? දැන් නිකන් පෝච්චි තියෙනවා නැද්ද? මැෂින් වලින් මහන්ට කොච්චර පටන් ගත්තද? දැන් මැෂින් ටික තියෙනවා. හොඳට ගිහින් බලන්න. රස කැවිලි හදන්න කොච්චර පටන් ගත්තද ව්‍යාපෘති? දැන් තාච්චි ටික තියෙනවා ලිපකුත් එක්ක නැද්ද? මම දැකලා තියෙනවා. කොච්චර ව්‍යාපෘති පටන් ගන්නවද? පටන් ගන්නකොට ආසාවෙන් ප්‍රබෝධයෙන් සතුටින් පාන්දරම් නැගිටලා නේද වැඩේ පටන් ගන්නවා. මාස නේද අවුරුද්දක් එකමාර කරන මුළු ව්‍යාපෘතියම එක්ක නතර වෙලා බැංකුවටත් ණය වෙලා ඉඩනුත්තුකස් සියලා රට යන්න බල කරනවා. අන්තිමට රට පටන් ගත්ත ව්‍යවසායිකාවක් වෙන්න කෙලවරුනේ ඩුබායි වලින්. හරිද? අපි යන්නේ එහෙම නෙවෙයි. ස්වයන් ව්‍යවසායිකාවක් බවට පත් වෙන්න අවශ්‍ය සහාය ආණ්ඩුවෙන් ලබා දෙනවා. ඔබ ආර්ථිකයේ ප්‍රධාන පංගුකරුවෙක් කොටස්කරුවෙක් බවට පත් කරනවා. ඒකට අවශ්‍ය වෙන ප්‍රාග්ධනය, ඒකට අවශ්‍ය වෙන තාක්ෂණය, වෙළඳපොළ මඳිනම් ඒකට අවශ්‍ය වෙන වෙළඳපොළ හොයලා දෙන්නම්. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා අපේ රටේ වෙළඳපොළ කියන කුඩා වෙළඳපොළක් මිලියන 22යි. පොඩි මාකට් එකක්. කොච්චර කඩවල් තිබ්බත්, කොච්චර බියුටි සැලොන් තිබුණත්, කොච්චර මල් තවාන් තිබුණත් දවසකට බඩු ගන්න බඩු විකුණන්න එන්නේ 138යි. දවසකට ඉන්දියාවේ මිලියන 400යි. දවසකට අපේ 138යි. පොඩි මාකට් එකක්. මේ මාකට් එකට ව්‍යවසායකයෙක් හැටියට බිස්නස් නේද ව්‍යාපාරිකයෙක් හැටියට ගොඩනගෙන්න මේ මාකට් එක පොඩි. එනිසා අපි මෙතනින් එළිය මාකට් එකක් හොයලා දෙන්න ඕන. ඔයාලා දන්නවද අපේ කළුතර වාසනා බේකර්ස් නේද? වාසනා බේකර්ස් චෙන්නායි වල බේකරියක් දාලා හොඳයි. හොඳ නැද්ද? තමිල්නාඩු වල බේකරියක් දාන එක හොඳයි. මාකට් එක එළියට ගෙනියන්න ඕන. එනිසා අපි විශේෂම අප්‍රිකානු කලාපී අලුතෙන් වෙළඳපොළක් ගොඩනැගීමෙන් තිබෙනවා. සමහර විට යුරෝපයට යන්න අපේ භාණ්ඩවල ගුණාත්මක භාවය මදි, ක්වොලිටි එක මදි.
ඒවල විශාලස ක්වොලිටි එක බලනවා. එතෙන්ටත් අපි වර්ධනෙ වෙමු. හැබැයි අපිට වේගෙන් ඉක්මනින් අල්ලගන්න පුළුවන් අප්‍රිකානු කලාපී මාකට් එක. අපි මොකද කරන්නේ? දැන් වෙළඳ තානාපති ප්‍රතිකාරයල පටන් අරගෙන. දැන් ඒ වෙළඳ පොළොව හේනවා. වෙළඳ පොළොව හේලා න විවසායිකාවන්ට කාන්තාවන්ට අවිල කියනවා. මෙන්න මේම මාකට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කුඩා සමිතියක් හදාගන්න. අපි ප්‍රාග්ධනෙ දෙන්න. ගමේ කට්ටිය එකතු වෙන්න. මේ වැඩේ කරන්න. මාකට් එකක් හදලා දෙන්න. ඒ කියන්නේ මේ ඉන්න කාන්තාව ආර්ථිකේ ප්‍රධාන කොටස්කරුවෙක් බවට පත් කරගන්න. විවසායිකාවක් බවට පත් කරගන්න. රට ගොඩනැගීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන කෙනෙක් බවට පත් කිරීම සඳහා සැලැස්මක් එක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ බලය ලබා ගැනීම සඳහා සැලසුම් කරලා තිබෙන්නේ. එහෙනම් දරුවට දරුවගේ බර වලින් නිදහස් වෙන, ඒකට මුළුමනින්ම ප්‍රේමයේ තියෙනවා, ආදරයේ තියෙනවා, බැඳීම තියෙනවා, රැකවරණයේ තියෙනවා. ඒත් බය අයින් වෙන්න ඕන. දරුවා කරේ තියෙන ආදරය තියෙනවා. දරුවා කරේ තියෙන බැඳීම තියෙනවා. දරුවා කරේ තියෙන අධ්‍යාත්මය තියෙනවා. හැබැයි දරුවා කරේ තියෙන බය අයින් වෙන්න ඕන. අන්නේ බය අයින් කරද්දී ජාතික ජන බලවේගය ආණ්ඩුව. දරුවට අධ්‍යාපනය සඳහා අම්මා තාත්තා මහන්සි වෙනවා. උදව් කරනවා. ඒක කරන්න හෙටත්. හැබැයි අධ්‍යාපනයේ විශාල බරක් අම්මට පටවලා තියෙනවා. අන්නේ බරෙන් අම්මා නිදහස් කරනවා. හැබැයි දරුවා බලා ගන්න, දරුවට උගන්නන්න මහන්සි වෙන්න. හැබැයි බර එළියට ගන්න ඕන. ඒ වගේම ආර්ථික පීඩාවේ බර විශාල පංගුවක් ඔබේ උරමසට පැටවී තිබෙනවා. ආර්ථික විශාල ක්‍රියාකාරකී ප්‍රතිලාභ ලැබෙන ආර්ථික කදලා ඔබගේ බර සැහැල්ලු බරක් බවට ජාතික ජන බලවේගය ආණ්ඩුව පත් කරන්නම්. ඔබට සතුට තියෙන, විනෝදයේ තියෙන, මුහුණේ සිනාවක් තියෙන, මුහුණේ ලේපද නේද, මුහුණට ලේ ගලාගෙන එන, එහෙම තියෙන්න එපා. දැන් නිකන් නේද වියලුණු මුහුණු තියෙන මෙහෙම වෙලා තෙතමනයක් නැති අපි හදන්න ඕන. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපි ඔබට ජීවිතයක් දෙන්නම් පුත්‍රයා. අපි නෙවෙයි, අපි ඔක්කොම එකතු වෙලා ඔබට අහිමි වී තිබෙන ජීවිතය නැවත අත්පත් කර ගැනීම සඳහා අපි ඔක්කොම එකට පොරබදමු. ඔබට ජීවිතේ මොනවද ඉතුරු වී තිබෙන්නේ? සියල්ල අහිමි වී තිබෙනවා. සතුට, විනෝදය, සමාජ වගකීම, සමාජ ගරුත්වයන්, මේ සියල්ල අහිමි වී තිබෙනවා. සමාජ රැකවරණේ, දරුවගෙන තියෙන නේද බලාපොරොත්තු, මේ සියල්ල බිඳවට්ටව තිබෙනවා. එනිසා ඔබගේ ජීවිතයේ දිනපතා මෙරි මෙරි උපදිනවා. මේක ඇත්ත. දිනපතා කඳුළු බොනවා. දිනපතා වේදනාවෙන් ඉන්නවා. අන්නේ වේදනාවෙන් ඔබ නිදහස් කරගෙන අපි ඔක්කොම එකතුලා ජීවිතයක් තියෙන ආණ්ඩුවක් හදමු. අන්න ඒ වෙනුවෙන් ඉතාමත් බර බැරෑරුම තීන්දුව ගන්න තියෙන්නේ මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. තව මාසයකටත් වඩා අඩු කාලයක් නේද? මෙච්චර දුක් විඳපු නේද පීඩාවෙන් හිටපු ඔබ මේ මාසය මොකද්ද? මේ මාසය හොඳට වැඩ කරපු මහන්සි වෙමු. ජාතික ජන බලවේගයට විශාල ජයග්‍රහණයක් ගෙන දීම සඳහා මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සැප්තැම්බර් 21 වෙනිදායින් පසු අපේ රටේ නියත ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා. ඉතින් ආදරණීය මව්වරුනි, සහෝදරයනි, දියණිවරුනි, එළඹෙන මේ සැප්තැම්බර් 21 වෙනිදා අපගේ අනුර සහෝදරයාට ශක්තිමත් පුනරුදයෝගයක් ගොඩනැගීමට ශක්තිමත් ජනවරමක් ලබා දෙමු. අපගේ ඡන්දයට නිසි වටිනාකමක් ලබා දෙමු. යන යෝජනාව පෙරදැරිව අද අපගේ ගැහණු බලයේක මිටකට ජයග්‍රහණ රැළිය අපි මෙසේ නිමා කරනවා. අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා. මාලිමාවට ජය වේවා. ජාතික ජන බලවේගයට ජය වේවා. අපගේ මාතෘභූමියට ජය වේවා. தேசிய மக்கள் சக்தியின் ஜனாதிபதி வேட்பாளர் அனுர குமார் திசாநாயக்க தோழருக்கு வாக்களித்து எமது எதிர்கால ஜனாதிபதியின் மூலம் எமது அபிலாஷைகளை நிறைவேற்றிக் கொள்ளுவோம். தேசிய மக்கள் சக்திக்கு வெற்றி உண்டாகட்டும். எமது ஜனாதிபதி வேட்பாளர் அனுர குமார் திசாநாயக்க அவர்களுக்கு வெற்றி உண்டாகட்டும்.
අවදිවන බලාපොරොත්තුව ජන හදවත පුබුදයි තෙරණසිව් දෙසම මදහස නංවන රන් මුතු පොට අම්නයි උරුමේ අරුණකිම ජය දද නංවන ජන පදනව අරුමයි ඉනුමේ පෙනුම ඔබ ජන හද රන්දන රටම සොයුරා ඔබටයි ඇයම අරුණයි පැතුම දරුණයි කිරුල උරුමයි දැනුම අනුරයි ඇයම අරුණයි පැතුම දරුණයි කිරුල උරුමයි දිනුම අනුරයි කීලයක නොසැලෙන ගමනක සවි බල ඇති යුගයයි රම්ම තීරයක ස්වර්ණ රාජයක අරුණලු නැගෙන හේටයි අරුණේ අවදිවන බලාපොරොත්තුව ජන හදවත පුබුදයි තෙරණසිව් දෙසම මදහස නංවන රන් මුතු පොට අමුණයි අරුණකිම ජය දද නංවන ජන පදනව අරුමයි දිනුමේ පෙනුම ඔබ ජන හද රන්දන රටම සොයුරා ඔබටයි ඇයම අරුණයි පැතුම තරුණයි කිරුල උරුමයි දැනුම අනුරයි ඇයම අරුණයි පැතුම තරුණයි කිරුල උරුමයි